ආයුබෝවන් අපි හැමෝම සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් සුභ දවසක් සුභ දවසක් කියලා කිව්වම මුළු සමස්ත දවසම ඒ දවසිනුත් මේ අපි ඔබත් එක්ක එකට එක්ක වෙලා ගත කරන කාලය ඉතාම මනරම් චිත්තාකර්ෂණීය චිත්ත ප්‍රීතියෙන් ඔද වැඩුණු හදවතත් එක්ක කතා කරන කාලයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ සිහිනයේ කිරෑ ප්‍රේක්ෂකාගාරය විවෘත කරනවා. ඒ සඳහා අපේ ජාතික රූපවාහිනියේ මැදිරි අංක 3ට ඇවිල්ලා අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙන ඔබත් ඒ වගේම මේ මොහොතේ ලෝකයේ පුරා විහිදිලා විසිරිලා ජීවත් වෙන ශ්‍රී ලාංකීය ඔබටත් සියලු දෙනාටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ සිහිනේ කිරෑ වැඩසටහන අපි ආරම්භ කරනවා. අද දවසේ අපේ වැඩසටහනට ආරාධනාව පිළිගෙන අපිත් එක්ක ගීත 10 තෝරන්න ඒ වගේම ඔහුගේ හදවතේ තියෙන අත්දැකීම් ඔහුගේ හදවතේ තියෙන කියමන වියමනක් බවට පත් කරලා අද තමුන්නාන්සලා ඉදිරියේ දිගහරින්න අපි ආරාධනා කළේ මේ අපේ රටේ සිනමාව ටෙලිනාට්‍ය රූපවාහිනී මාධ්‍ය වෙළඳ ප්‍රචාරණ දැන්වීම් ඩිජිටල් තාක්ෂණ භාවිතාව සහ මාධ්‍ය රූප භාවිතාව මාධ්‍ය රූප සජීවීකරණ කටයුතු මේ සියල්ලගෙම ලංකාවට පුරෝගාමී චරිතයක්. එතුමා ටෙලිවී ආයතනයේ දැනට වර්තමාන අධිපතිතුමා වශයෙන් කටයුතු කරනවා. අපි ආදරයෙන් පිළිගමු සුනිල් රත්නායක මැතිතුමා. ඒ වගේම එතුමා වැඩසටහනේ මූලාරම්භයේ සිටම ඉල්ලීමක් කළා මේ වැඩසටහනේ ගීත ගායනය සඳහා මට අනිවාර්යයෙන්ම රවීන් කනිෂ්කව ඕනේ. ඒ වගේම ශානිකා මදුමාලි වෝනේ කියලා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කළා ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න. ඒක සාර්ථක වුණා. ඉතින් අද ගීත ගායනා කරන්නේ ඔබ ආදරය කරන දෙරණ නාලිකාවෙන් ලාංකීය කලාවට හඳුන්වා දුන්නු තරුණ ශිල්පියෙක් සහ ශිල්පිනියක්. ඒ අයත් පිළිගමු රවින් සමග ශානිකා. අද දවසේ වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ අජිත් දර්ශන ජයවීර මැතිතුමා. ඔබතුමා සම්බන්ධයෙන් මම දීපු හැඳින්වීම මට තව මදි වගේ. මට ඕනටත් වැඩි වගේ. කියන්නේ එන විදිහම තේරෙනවා පොඩ්ඩක් වැඩි වගේ කියලා නේද? එතකොට මේ ඔබතුමාගේ ජීවිතයේ ඇත්තටම රූපවාහිනිය සිනමාව ටෙලිනාට්‍ය මේ කලාකරුවෝ සාහිත්‍ය මේවත් එක්කම තමයි ජීවිතේ වැඩි ප්‍රමාණයක් ගෙවෙන්නේ. ඉතින් අද වෙනකොට මොන විදිය තත්ත්වයක්ද තියෙන්නේ මනසේ මේ රැකියාව සම්බන්ධව මේ ශ්‍රේෂ්ඨය සම්බන්ධව ඔබේ අධ්‍යක්ෂීම් සම්බන්ධව? මං එක රවීන් කෙනුයි මම දැන් ශානිකා කෙනුයි ආරම්භ කරොත් හොඳයි. එහෙනම් අපේ තරුණ පරපුර අසාමාන්‍ය හැකියාවන් තියෙන දෙන්නේ මම දැනගෙන හිටියේ මෑතක වෙනකම් මම දැනගෙන හිටියේ. අපිට සම්බන්ධ වෙනකොට ඉතා අසාමාන්‍ය හැකියාවන් තිබෙන කට්ටිය. අපේ හැකියාව අපේ කිසියම් හැකියාවක් තිබිලා තියෙනවා. ඒ හින්දා තමයි අද අපි මෙතන ඉන්නේ. මට දැනෙනවා දැන් ඉන්න පරම්පරාව හැකියාවන් අති විශිෂ්ටයි. මම පස්සේ මේ වැඩසටහනක වැඩසටහනේ අවස්ථාවේ කියනවා අපි මොනවද ඒ අය වෙනුවෙන් කරන්න යන්නේ කියලා. කොහොම නමුත් මේ දවස්වල මට තියෙන ප්‍රධාන අභියෝගය තමයි මේ මගේ 30 වෙනි අවුරුද්ද මේ මාධ්‍ය මෙහෙවරත් එක්ක ඉන්න මේ හා සමාන වුණු අති විශාල දැවැන්ත ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් නිර්මාණකරුවන් ඉන්න අපේ රටේ රූපවාහිනී අධ්‍යක්ෂකවරු ඉන්න අපේ රටේ මේ අය සමග ජාත්‍යන්තරයට කරා පිවිසින එක තමයි මගේ තියෙන එකම හීනේ මේ අපේ මගේ අවසන් ජීවිත කාලේ. ඒ සඳහා වෙන පළවෙනි පියර මම දැනටමත් අරන් තියෙන මම තන ඔබතුමාලත් යන්තම් හරි ආලා ඇති ජැක්සන් ඇන්තනි මහත්මයා අපේ ඉන්න තාම දක්ෂ කලාකාරයෙක් එතුමයි මා එකතු වෙලා එක්තරා කියන්නේ ජාත්‍යන්තරය සඳහා සිනමා පටයකට අපි වැඩ කටයුතු මේ දවස්වල ඉස්ස සිද්ධ කරමින් ඉන්නවා. දෙවෙනි එක මම හිතන්නේ ඔබතුමා වෙනදාහර ප්‍රශ්නේ අද මගෙන් ඇහුවේ අමුතු විදිහකට ඔබතුමා මගෙන් ඇහුවේ නෑ ඔබතුමා මම මේ දවස්වල මොනවද කරන්න කියලා. මේක මම වෙනස් කරලා ඇහුවා. ආ. ඒත් වශයෙන් මම මේ දවස්වල මගේ ඊළඟ සංසාර ගමනේ ඊළඟ අදියරට
යන්න කලින් අවස්ථාව ගල්ප ගන්නවා. මට මිතුරෙක් හිටියා, හරි සුන්දර මිතුරෙක්, එයා මගේ ජීවිතේ වෙනස් කරපු මිතුරෙක්. ඒ මිතුර ගැනත් පස්සේ සඳහන් කරනවා. ඒ මිතුරට තියෙනවා අනුරාධපුරයේ කැලෑව ඇතුලේ විශාල රාජධානියක්. ඒ විශාල රාජධානියක එක වචනේ හරි සමාප්තාර්ථයෙන්. මම ඒකේ දවස් දෙකක් ගිහිල්ලා ගත කරේ දිලීප අබේසේකරත් එක්ක. දිලිපත් එක්ක ඉන්න අතර මම දැක්කා ඒකේ වැවක් තියෙනවා, ඒකේ තියෙන කාබනික ආහාර වර්ග. ඒ වැව ආසන්නේ විශාල අමුතුක නිවසක් හදලා තියෙනවා. මගේ යාළුවා කිව්වේ නෑ මේ නිවස ගැන මුකුත් සඳහනක්වත් කරේ නෑ. මම අර ඒකේ සේවක මහත්තයෙන් ඇහුවා, මොකද්ද මේක කවුරුත් යන්නේ නෑ, මේ හදාගෙන නෑ, අමුතුම විදියක් මේක වැවා ඉන්නේ තියෙන්නේ, ගස් ගොන්න මැද්දේ තියෙන්නේ. ඒකට එයා කිව්වා අපේ මහත්තයාගේ ජීවිත කාලේ අවසාන කාලේ ගත කරන්න ඒ හදන කුටිය තමයි මෙතන තියෙන්නේ කියලා. ඔක මගේ හිතට සැරට වැදුනා. මම දිලිපත් එක්කත් කතා කරා. අද මමත් ඒ වගේම මගේ අවසාන කාලේ ගත කරන්න ඇල්ලට කිට්ටු ස්ථානයක් තියෙනවා, හාලියැල්ල කියලා. ඒ හාලියැල්ලේ තියෙන මගේ අක්කර දෙකහමාරක විතර ඉඩමක්. ඒ ඉඩම තියෙන්නේ ගංගාවක්, ඉදිරිපස නමුණුකුල කන්ද, කැලයක්, නගරයේ ආසන්නයේ තියෙන කැලයක්. ඕකේ යන්නේ මමත් පොඩි කුටියක් හදන්න පටන් අරන් තියෙනවා. මගේ ජීවිත කාලේ අවසානයේ ගත කරන්න. ඔබ වගෙනව නේද වෙනම තැනකට නේද? මම ඉල්ලීමක් කරන්නම්. ඒ ඔබ හදන කුටියේ තව පොඩි කැලලක් හදන්න මටත්. ඔබට කොච්චර සුන්දර දුබයි මා එකතු වෙලා අපි පවුණු කාලේ ගොඩාක් කතා කරා. ඇත්ත වශයෙන්ම ඒ වගේ දිගින් දිගටම මම කතා කරන් තියෙනවා. දිගින් දිගටම අපි සංසාරේ හැම යමු නේද? ඉතින් රවින්ට නම් මම අහන්නේ මොනවද මේ දවස්වල තියෙන්නේ කියලා, මොනවද මේ දවස්වල නැත්තේ කියලා තමයි අහන්න ඕනේ. රවින් මොකද තත්ත්වය? අන්තිමතාවට අපි දෙන්න හම්බෙච්ච වෙලාවේ අයියා ඔයා ආපු ප්‍රශ්නෙට මම දුන්න උත්තරේම තමයි ඉතින් දෙන්න තියෙන්නේ. ඔව් වෙලාවක් නැහැ හුස්ම ගන්නවට. නෑ ඔව් මගේ රෝගගත කිරීම එක්ක සහ ගීත නිර්මාණ කටයුතු ප්‍රසංග අධ්‍යාපන කටයුතු මේ හැම දෙයක්ම කරගෙන යනවා ඉතින් දීයන්ගේ පිටින්. ශානිකා මගෙත් ඉතින් අයියේ ගීත ගායනය අතර ප්‍රසංග වලට යනවා, ඊට අමතරව අලුත් ගීත වගේක් කරගෙන යනවා. ඉතින් ඒකත් එක්ක ගෙවෙනකොට තමයි හිතට අමාරු නේද? හරි කොහොම හරි අපි යමු මේ මෙතුමා තෝරන ගීත 10ේ. මේ මුලින්ම එතුමා තෝරනවා ප්‍රේමණීය ගීතයක්. මේක මේ මම දන්නේ නැහැ කොයි විදිහට මෙයා මෙතුමා එක තුලට ගැවසෙයිද පිවිසෙයිද කියලා. මේක මේ ආචාර්ය WD අමරදේවයන් සහ උමාරියා සිංහවංශ දෙපළ ගායනා කරන හන්තාන සිහින ගීතය. ඔබතුමා මේ පටන් ගත්ත තැන වෙනත් අය පටන් ගන්න තැනට වඩා වෙනස්. ඇයි මේ ගීතය අපේ මුල්ම ගීතය හැටියට තෝරන්නේ? හේතු ගණනාවක් තියෙනවා. මහේෂ්වා මගෙන් ඇහුවනම් ඔයා කැමති ගායකයා නෙමෙයි, ඔයාගේ ජීවිතේ ඔයාට හම්බුණු ඔයා වඩාත්ම කැමති පුද්ගලයා කවුද කියතොත් මම කියන්නේ, මම දෙන උත්තරේ තමයි අමරදේව කියලා. මම අමරදේව මහා මාස්ටරෙක් එක්තරා කාලයක් සාමාන්‍ය වශයෙන් ආශ්‍රය කළා. ඉතරා කිට්ටු ආශ්‍රයකට වැටුණා. මේ ඉස්සරහා ඉන්නවා මේ මාලා, අපේ සරත් දුබායි. දුබායි පුරවරේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. මගේ හොඳ මිතුරු පිටරියන් දෙන්නේ. ඒ නිවසේ මන් අතර වෙලේ හිටියා. අමරදේව මහත්තයා ඔබතුමලට මතක ඇති. අමරදේව මහත්තයා මැද පෙරදිග සංගීත සංදර්ශනයකට ගියා. එතකොට ඒ මැද පෙරදිග සංගීත සංදර්ශනයේ වෙලාවේ මම අමරදේව මං දිගටින් දිගටම අමරදේව මහත්තයත් එක්ක තමයි හිටියේ. ගත කරේ අමරදේව මහත්තයත් එක්ක. අමරදේව මහත්තයත් එක්ක දැන් අපි දුබායි වල පුරවරේ ඇවිදගෙන යනවා. හදිසියෙන් ආව පුංචි තරුණයා කෑගාගෙන සර් කොහමද කියලා. ඒ ආවේ අමරදේව මහත්තයා හම්බ වෙන්නේ මං හම්බ වෙන්නේ. මං උගන්නපු ශිෂ්‍යාවක් දැන් එහි රැකියාව කරනවා ගාමන්ට් ෆැක්ටරි එක මැනේජර් කෙනෙක්. මං කව මේ අපි ආව මෙහි මේ වැඩකට මේ ඒ වැඩකට මේ ඇවිල්ලා මේ මගේ යාළුවෙකුත් එක්ක මේ මමනේ අමරදේව මම අමරදේව කියලා අර ගෑනලා අතල්ල ගන්නවා. අතල්ලන් මේටි නරකට නෙමෙයි අතල්ලන් ඉතින් කතා කරන ඔයා හවසට අද තියෙනවා අපේ සංගීත උත්සවේ මේකට එනවාද? මං හොඳ සින්දු ටිකක් කියන එන්නකෝ අහන්න. මෙයා අයත් එක කතා වුනේ. අර යායි මාත් එක කතා කරා. ඒ තරම් නිහතමානී. නිහතමානී කියලා කියන්නේ ඇත්තම පොඩි දරුවෙක් වගේ. මං තව එක සිද්ධියකින් මේ කතාව ඉවර කරන්නම්. අපි දැන් මාකටිං වලට යනවා.
දැන් අමරදේව මාස්ටර් ගිහිල්ලා සෙරෙප්පු දෙයක් ගත්තා, ගාන ඇව්වම ඩොලර් 600යි. මගේ ඇඟපත් වුණා. ඒ දවස්වල ඩොලර් එක රුපියල් 100ක් විතර නේ, 60,000යි සෙරෙප්පු දෙයක්. දැන් මම මාස්ටර් ගිහ මාස්ටර් මේ ලංකාවේ සල්ලි නෙමෙයි, මේ 60,000න් 60,000ක් වෙනවා මේ සෙරෙප්පු. සුනිල් මහත්තයා, ඔයා දැන් ඉන්නේ කොහෙද? මම ඩුබායි. ඔයා ඩුබායි ඉන්න මිනිස්සෙක් විදියට හිතන්න. ඩුබායි මිනිස්සුන්ට මේ ගාන ලොකු දෙයක්. මම කට පියාගත්තා. තව ටික තැනකින් අර රත්තරන් බඩු කඩේ ගිහිල්ලා හරි කඹයක් වගේ රත්තරන් මාලයක් ගත්තා. මම ඇහුවා, රත්තරන් ඔච්චර ලොකු රත්තරන් මාලයක් ඇයි මාස්ටර්? මේක මං අරන් නොගියොත් ජනේලෙන් එළියට පැදුර දානවා මගේ මිනිස්සයා. හරි අව්‍යාජයි නේද? හරිම අව්‍යාජයි. හරිම මම මේ පොඩි සිද්ධි කියන්නේ නැද්ද? ඔය වගේ අසාමාන්‍ය සිද්ධි ගණනාවක් ඒ යගේ විදිය. ඉතින් මගේ ඊළඟට මගේ වැදගත්ම පුද්ගලයා වගේ මගේ වැදගත්ම ගායකයා කවුද කියලා ඇහුවොත් අමරදේව මහත්තයා. මං හරි ආසයි. ආසම ගීතේ තමයි ඈත කඳු කර හිමවරණේ ගීතය. ඊළඟට ඒ ගායිකාව නන්දා මාලිනී. ඒ එතුමාට මගේ පුදුමාකාර ගෞරවයක් තියෙනවා හිතවන්තකමට වඩා. ඒ ගෞරවයට උපහාරයක් වශයෙන් තමයි අද මම මේ ගීතය තෝරගත්තේ. තව සුවිශේෂම දේ තමයි එතුමාත් හරි නිරහංකාරව. දැන් මම මේ උදවිය ගැන අපිටත් වඩා දක්ෂය කියලා එතුමා ගාවත් ඒ ගුණය සැරටම තිබුණා. ඒකයි කුමාරයා සිංහ වංශ තෝරගත්තේ. හරි, ඉන්න රටේ දැවැන්තම සංගීත කියන්නේ ගායන වේදියා තෝරගත් උමාරා සිංහවංශ කියලා මේ ඊයේ පෙරේද මතු වුණු මම පහත් කිරීමන්නේ මේ කන්නේ අලුත් එක්කෙනෙක් නිර්භයව. හැබැයි ඒක අසාර්ථක වුණේ නෑ. දැනට මිලියන 5කට වැඩිය හිට රේට් එකක් තියෙනවා, විවෂිප් එකක් තියෙන සින්දුවක් ඒක. ඒ සින්දුව තමයි මම තෝරගත්තේ. කිසිම දෙයක් නොදන්වා, කිසිම මූලික දැනුම් දීමකින් තොරව අපේ හදවතට ගලාගෙන එන එකම හැඟීම තමයි ආදරය. බලා වැළපෙමි නිනා ගලුම් බැර
සුනිල් මහත්මයා මේ ගීතය ගැන ඔබට මොන හරි දෙයක් කියන්න තියෙනවද ඔබට? අනිවාර්යයෙන්. මේ ගීතය ඇත්ත වශයෙන් අපි හඳුන්වනවා ලෝකේ ආදර වර්ග ගණනාවක් තියෙනවා. ආදර වර්ග 7-8ක් තියෙනවා. මේක ප්ලේටනික් ලව් කියලා තමයි මේක හඳුන්වන්නේ. ප්ලේටනික් ලව් එක කියලා කියන්නේ ඉතා වියපත් මිනිස්සෙක් සහ ඉතා තරුණ යෞවනියක් අතර සිද්ධ වෙන ආදරය. මේක පළවෙනිම විස්තර කරේ ප්ලේටෝ. ප්ලේටෝ එයාගේ ගුරුවරයා වුණේ සොක්‍රටිස්. සොක්‍රටිස්ට හිට බිනද තමයි එක්සෙන්ටිකේ. එක්සෙන්ටිකේ බිනද හරීම ලාබාල සුන්දර ස්වරූපී ලලනාවක්. ප්ලේටෝ දැක්කා ඒකේ අසිරිය. එයා කිව්වා මේ වගේ විවාහ මේ වගේ එකතු වීම හරිම උත්තරීතරයි හරිම උතුම් කියලා. හරි ඒක එකක් මේ ගීතය සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ වගේ ආදරයක්. يعني විශ්වවිද්‍යාලගත ආචාර්යවරයෙක් සහ විශ්වවිද්‍යාල ඉගෙන ගත්ත ශිෂ්‍යාවක් අතර ඒ ආචාර්යවරයාගේ බගෑපත් වීමක් තියෙනවා. ආචාර්යවරයාගේ බිරිඳ නෑ බිසෝ හැර ගිය ලසෝ රංගහල හරි අඳුරේ නොයනු මැන සොඳුරේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සැරිසරපු කිසිම කෙනෙකුට අමතක නොවන ඉතා වටිනා වස්තුවක් තියෙනවා. අපි දන්නවා ප්‍රංශේ අයිෆල් කුළුන්න තියෙනවා. චීන මහා ප්‍රාකාර තියෙනවා චීනේ. නිව්යෝක් නුවර තියෙනවා ලිබර්ටි ඔෆ් ස්ටැචු. ඊළඟට ඒවා ඒ රටවල්වල ඒ නගරවල පරමාදර්ශී සංකේත. ඒ හා සමාන එකක් තියෙනවා ඉන්දියාවේ රජ්මහලේ. ඒ හා සමාන තැනක් මේ පේරාදෙණි සරසවිවල ඉන්න අයට සුවිශේෂ වූ තැනක් තියෙනවා. ඒක තමයි මොකද්ද හන්තාන කියලා කියන්නේ. ඒ වගේ ප්‍රේමණීය ස්වභාව ධර්මයන් විසින් පේරාදෙණියේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ඉදිරියේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිර්මාණය කර දුන් සනාතන සංකේතයක් කියලා මම. මේ කරුණු සියලු දේවල් එකතු කරගෙන තමයි මේ මුල් ගීතය ඔහු අපේ වැඩසටහනට ගෙන එන්නේ. දැන් ඔබ ඉන්නේ කොහෙද ඉන්නේ? ඔබ ඉන්නේ ටච් මහලත් එක්කද? එහෙම නැත්නම් සොක්‍රටිස් එක්කද? එහෙම නැත්නම් ප්ලේටොනික්ගේ න්‍යායත් එක්කද? කොහෙද ඉන්නේ? ඔබ කොහෙද ඉන්නේ? ඇත්තට මේ මට මං තා පොඩ්ඩක් විස්තර කරන්න මං කොහෙද ඉන්නේ කියලා. නෑ මං සුවිශේෂ භවනක ඉන්නේ මං. ඔබ සොක්‍රටිස් වෙන්නද කැමති? මම දන්නවා ඔබතුමා මාව විවිධාකාරයෙන් විවෘත කරන්න උත්සාහ කරගන්නවා කියලා. මට තව ටික කාලයක් මගේ බිරිඳත් එක්ක ගත කරන්න තියෙනවා. එතුමිය මගේ සිකියුරිටි ගාඩ් එක ඉස්සරහටම වෙලා තියෙනවා. ඉතින් මම කොහොම විවෘත අදහස ප්‍රකාශ කරනවා? ඈ කෙසේ නම් මාත්පා අධිකාරිල්ලද? නෑ මම නම් කියන්නේ මේ කවුරු හිටියත් අද ওই පුටුවේ වාඩි වෙන්න ඕන නම් ඒක බාර ගන්න බලාගෙන වාඩි වෙන්න ඕනේ. මම දකින විදියට ඔබ තමයි මේ වර්තමානයේ මම දැක්ක සොක්‍රටිස්ලා සමූහයක් අතරේ තවත් හොඳ සොක්‍රටිස් කෙනෙක්. ඒ නිසා ගනුදෙනුව මම පස්සේ නෝනත් එක්ක බේරගන්න. සුනිල් රත්නායක මහත්මයා දෙවැනි ගීතයේ වශයෙන් අපිට ගෙන එන ගීතයත් සිය වතාවක් අඛණ්ඩව අහගෙන හිටියත් 101 වෙනි වතාවත් අපි අහනවා. ආචාර්ය නන්දා මාලනී ගායනා කරන ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය සඳ එළිය කිම්හන කාලේ. මේ ගීතය තුල ඔබ කොහොමද සැරිසරන්නේ? මේක ප්‍රීතිමත් ප්‍රේමණීය අවස්ථාවක ගායනයක්. එතකොට අපේ ආදරේ එහෙම නැත්නම් ප්‍රේමය අවදි හතරක් ගත කරනවා. ප්‍රේමය ආරම්භ කරන්න කලින් අවදිය, ප්‍රේමය ආරම්භ කිරීම, ප්‍රේමය පවත්වාගෙන යෑම, ප්‍රේමයේ අවසානය. ඒක එතනින් නවතින්නේ නැහැ. අපේ ජීවිත කාලය පුරාවටම අපි ළඟ තියෙනවා. එතකොට ඇත්තෙන්ම ප්‍රේමේ මුල් අවදියේදී තියෙන අතිශය සුන්දර, අතිශය මනස්කාන්ත, අතිශය සුවඳවත් කාල පරිච්ඡේදයක් හා රසයක්. ඒ රසය හඳුන්වනවා සම්භෝග සුංගාර කියලා. එතකොට ප්‍රේමේ ආරම්භක අවස්ථාවේදී අපි විඳින්නේ සම්භෝග සුංගාරය. හරි සුවඳවත්, වර්ණවත්, හරි රසවත් අත්දැකීමක්. මං කලින් ගත්ත එක ඒකේ අනිත් පැත්ත. හරි. එතකොට අපි මේ ගීතය
ප්‍රේමයේ වර්ණවත් බව ප්‍රකාශ කරන අලුතෙන් ප්‍රේමය ආරම්භ කරපු තැනැත්තියගේ මම හිතන්නේ යසෝරාවේ වගේ සිතුවිලි විසිරුවා හැරීම. එහෙමද? අනිවාර්යෙන්. බය වුණාද? එයා ප්‍රේමයෙන් කියන්නේ ඒ ඒ ඒ ඒ ගායනේ තියෙන ප්‍රේමයට එයා දීලා තියෙන තැන ප්‍රේමය විස්තර කරන ප්‍රේම නිසා එයාට අත්පත් වෙලා තියෙන දේ විස්තර කරනවා. එතසෙන් ඔය ආරම්භක අවධියේදී අපේ පංචේන්ද්‍රියම සන්තර්පණය වෙනවා අපේ ආරම්භක අවධියේදී. අපිට 10ට ඕනේ අපි ආදරය කරන එක්කෙනාගේ සුවඳ ලබා ගන්න. අපි ඇස් දෙකට ඕනේ අපි ආදරය කරන එක්කෙනාගේ දැක්ම ලබා ගන්න. අපේ කනට ඕනේ අපි ආදරය කරන එක්කෙනාගේ හඳ ලබා ගන්න. අතට ඕනේ ඇඟට ඕනේ යාගේ ස්පර්ශය ලබා ගන්න. හරි. තව එක අවස්ථාවක් මම විස්තර කරේ නෑ. ඒක හිත ගන්න. ඒක හරි. හොඳයි නේද? කොච්චර අව්‍යාජයිද? ඔව්. ඔබේ හදවතට ප්‍රේමය හා හපුරා කියලා ඇතුල් වෙලා ඔය සියලු අත්දැකීම් ඔබට දැනෙන්නේ නැති හොඳටම. අනිවාර්යෙන්. ඔව්. මම ඒක නම් වින්දේ බය නැතු මට කියතයි මගේ බිරින්දගේ. හ්ම්. මගේම ප්‍රශ්නයක් ඇහුවෙත් නෑ. නම් කිව්වා. මගේම ඇහුවේ නෑ කාගෙන්ද වින්දේ කියලා. අපි ගීතයම්. Thank you.
ආදරය ජීවිතයේ හදවත්වලට ඇතුළු වුණාම මම අර මුලින් කිව්වා වගේ කිසිම තරාතිරමක් කුලයක් වර්ණයක් පාටක් පක්ෂයක් භේදයකින් තොරව ආදරයේ චමත්කාරය දැනෙන්න ගත්තම මෙවැනි දේවල් කියවෙන්න පුළුවන්. සුනිල් මහත්තයා දැන් මෙහෙම මෙච්චර ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරය ඔබයි සෞම්‍ය සඳේලිය ගිම්හන කාලය මෙහෙම කියලා අන්තිමට පොඩි කාලයකට පස්සේ මේ අයම ගිහිල්ලා කියනවා මගේ ජීවිතයට ගේන්න පුළුවන් උප්පරීම විනාශය ගෙනාවි උඹ. එහෙම කියන්නත්ද? මේ තියෙන උත්තරේ ආදරේ ආවි ශක්තියේ ඔය ආරම්භක අවස්ථාවේ ටික තමයි මේ අපි දැන් ගායනා කරේ. මේ දැන් ගායනා කරේ. දැන් ගායනා කරන්න යන්නේ මෙන්න මේ අග භාගයේ. හරිද? ආදරේ මෙහෙම නගින කාලෙක තමයි මෙයා කිව්වේ මගේ අතීතය ඔබය. මගේ වර්තමානය ඔබය. උත්තරීතර අනාගතයත් අනාගතය ඔබය කියලා. හරි. ඔය මෙතුමා කිව්ව ඔය සිද්ධියම තමයි මම මේ තා විස්තර කරන්නේ. ආයු කාලයේ අවසානයේදී මේ හරිය එන්නකොට අපි අපිට දරුවෝ ඉන්නවා නම් දරුවොත් එක්ක අපි මේව කරගෙන මේක ආපහු උඩට ගන්න උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් එන්නෙන්න මේක පහළට ගමන් කරනවා. හරි. එතකොට දැන් මේ ගීතයට දැන් මේ මගේ ඊළඟ තෝරගත්ත ගීතය කියන්න කලින් පුංචි විස්තරයක් කියන්න ඕනේ. අපිට සමාරු කියනවා මේ ලෝකේ සදාකාලික අවංක ආදරය තියෙනවා කියලා මම මේක පිළිගන්නේ කෙනෙක් නෙමෙයි. අවංක ආදරයක් කියන එක ඉතරා කෙටි කාලයකද තියෙන දෙයක් කියලා තමයි මගේ හිතේ තියෙන්නේ. අවංක ප්‍රේමය සම්බන්ධව ඔබ විශ්වාස කරන්නේ නැද්ද ජීවිතේ? අවංක ප්‍රේමය කියන එක මම විශ්වාස කරන්නේ දීර්ඝ කාලීන කෙටි කාලීන යස්. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ බොහොම කෙටි කාලයක් අවංකයි ඊට පස්සේ නෑ. ඒක මම මේ විදිහට විස්තර කරත හැකි. ආදරය කියලා කියන්නේ අවංකයෙන්ම ගනුදෙනවා. ඒතර ගනු කොටස අඩු වුණොත් දෙනු කොටස නැති වෙනවා. එතකොට ඔය ආදරය මොනවාද වෙන්නේ? වියකෙනවා. ඒක තමයි සත්‍ය. හරි. දැන් ආදරය කරන පිරිස් එහෙම නැත්නම් ආදරය කරන අය අතර විවිධාකාර ආදරය කරන අය ඉන්නවා. අවංකව ආදරය කරන අය ඉන්නවා වගේම අවංක නැතුව ආදරය කරන අයත් ඉන්නවා. ඊළඟට දැන් වේගෙන් දැන් මෙතන ඉන්න පිරිස් වල අතර මම දන්නේ තරුණ තරුණියෝ ඉන්නවද කියලා මිටත් වඩා බාල කට්ටිය අපි ආදරය කරපු කාලයට වඩා දැන් හරිම වෙනස් ඒ ආදරය කරන රටාව. සමහරට එක්කෙනෙකුට ආදරය කරන 3 දෙනෙක් විතර. ඒක ගෑනු ළමෙක් ආදරය කරන 3 දෙනෙක් විතර කලමනාකරණය කරලා ඒ සම්බන්ධතාවයන් දක්ෂ විදියට පවත්වාගෙන යනවා. රටින් රට ඒක වෙනස් වෙනවා. ජපානයේ තමයි උග්‍රම තැන තියෙන්නේ. කොහොම නමුත් ඔය අතර ජපානයේ වගේ සංඛ්‍යාව කොච්චර විතර වෙනවද? ආසන්න වශයෙන් එක්කෙනෙකුට 5කට ආසන්න පුළුවන්. අපි උත්සාහ කරන්න ඕනේ ජපානයේ බවට පත් වෙන්න. දැනට ලංකාව 3ක් වගේ. අපි හැමතිම සංවර්ධනය වෙන්න උත්සාහ කරන්නේ. යයි අපි ඒ වගේ දේවල් විතරක් අතාරින්නේ කියන්නේ. අපි දැන් උත්සාහ කරන්න ඕනේ අපි සාක්ෂරතාවෙන් බුල්ඩක් ඉහළ තැනක ඉන්න. අපි ප්‍රේමය පිළිබඳ සාක්ෂරතාවෙන්ද ඔබට පුළුවන් 12ක් 15ක් වුණත් වැඩි. දැන් මේ කොහොමද මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්නේ නැති කියලා කියන ගීතේට මේක ගලපන්නේ? විරහ. දැන් මේ ඉන්නේ අපි විරහව ගැන කතා කරන්න. විරහව ඇති වෙන්නේ අර ප්‍රස්ථාරයේ බෑවුම අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී ඇති වෙන රසය හඳුන්වනවා විපුලං. විපුලම්බ ශෘංගාර රසය කියලා. ඒ කියන්නේ වේදනාවක් තමයි. නමුත් ඒකත් විඳින්න කැමති රසයක්. ඒ වගේමයි මෙතන ඉන්නත් මේ සෑම සියලු දෙනා ජීවිත කාලය පුරා විඳින රසයක් තමයි ඒක. ප්‍රසිද්ධිය කියන එකක් නැහැ. නමුත් අපි හැමෝටම ඒ දේ තියෙනවා. දැන් මම මේ කතාව කියන්න යන්නේ මම මේව කරන්න යන්නේ දැන් අර විදියට ආදරය කරන විවිධ වර්ග අතර සමහර අය වංකව ආදරය කරන අයත් තියෙනවා. මේ ගීතය ඊට කිට්ටු තත්වයක් කියලා මට හිතෙනවා. මම ඊට කලින් මම මේ දැක්ක ඒත් ඔය සුපර්ස්ටාර් අපේ කවුද ප්‍රදීප් රංගන්ගේ ගීතයක් ඇහුවා. ඒ ගීතේ මේක ලස්සනට විස්තර කරලා තියෙනවා. පෙම්සීනේ සිත සැනසු සේයාවි ඔබ මාගේ සිත රැවටු මායාවි. ඒ වගේ මායා වියනුත් අද මේ සමාජයේ දකින්නට හම්බ වෙනවා. මම ආසයි රවීන්ත කියලා පොඩි කොටසක් පුළුවන් වේද කියන්නේ. ආදරයේ පවන හැඟුමක් ජීවිතයක්
තිබුණා ආදරේ පවෙන හැඟුමක් ජීවිතයක් තිබුණා පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි පිම්සිනේ සිත සැනසු සෑවි ඔබ මගේ සිත රැවටු මායාවි පිම්සිනේ සිත සැනසු සෑවි ඔබ මගේ සිත රැවටු මායාවි මේ මේ මම හිතනවා මේ තෝරාගෙන ඇවිල්ලා ගිහපු ගීත දෙක තුනට වඩා හොඳයි කියලා ඒ කොටස කිවනම් මම ඒ ගානේ සින්දු ටිකක් අරන් එනවා නෑ ගීතයටත් වඩා ඔහු එක මේ ඒ අභියෝගේ බාර අරගෙන ඇත්තටම බොහොම අවංකව කියන්නේ මේ කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව සජීවී සාකච්ඡාවක් තුළ මතුවෙනා වූ හැඟීම් තමයි මේ සන්තර්පණය වෙන්නේ ඒ නිසා ඔබේ ගීතේ ඛණ්ඩය සාමාන්‍ය විදිහට ගායනා කළා නෑ ඉතා විශිෂ්ට විදිහට ගායනා ඉතින් මේ දැන් මේ කියාගනාවේ ඔව් මේ අයුරින් අපි සංසාරේ මගේ මීළඟ ගීතය මේක සංසාරය ගැන කියවෙන නිසා ඔබතුමාට පොඩි ඉඩක් දෙන්න මේක චුට්ටක් වැඩි ඉඩ සම්පූර්ණ ඉඩ ඔබේ සංසාර කියන එක කියන්නේ නැවත ඉපදීමට අපිට ආත්ම ගණනාවක් තියෙනවා කියන එක ආගම් කියන්නේ ජෛන ආගමේ බුද්ධ ආගමේ තමයි පිළිගැනෙන්නේ අනිත් ආගම් කියන්නේ සියල්ල සිද්ධ කරන්නේ දෙවියන් වහන්සේ විසින් කියලා. ඒ දෙවියන් වහන්සේ ඔයාලා ගැන බලාගෙන ඉන්නවා. ඒ හින්දා ඔයාලා වැරදි කරන්න එපා. වැරදි කරොත් දෙවියන් වහන්සේට පෙන්නනවා. ඊට පස්සේ ඒක බලපානවා ඔයාලට විතරක් නෙමෙයි ඔයාලගේ දරුවන්ටත්. ඒ එක ආගමක් කියන දේ. එයාලා බය කරගෙන ඉන්නවා වැරදි කරන්න එපා කියලා. අපේ ආගමේ අපේ සංසාරය ගැන අපිට කියනවා. හරි සංසාරය ගැන කියලා ඔයාලා මේ දුක් විඳින්නේ පෙර සංසාරය කරපු අඩුවක් වැරද්දක් නිසා. ඒ හින්දා දැන් වැරදි කරන්න එපා. එහෙම වැරදි කරොත් ඊළඟ ආත්මෙදිත් ඔයාලට දුක්ඛිත ජීවිතයක් ගත කරන්න වෙනවා කියලා. මේ දෙකෙන්ම අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මේ දෙකේ මාගම් වර්ග දෙකෙන්ම සිද්ධ වෙන්නේ මිනිස්සුන්ට මානසික ශක්තියක්. එයාලට ඇති වෙන ප්‍රශ්න, එයාලට ඇති වෙන වේදනාවලට ශක්තියක් අත්පත් කරගෙන ඉන්න තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි පුරුදු වෙලා ඉන්නවා අපේ ගොඩක් දේවල් අනේ මේ ගිය ආත්මේ අපි කරපු වැරද්දක් නිසා තමයි අපි මේ විඳවන්නේ. හරි? ඊළඟට සමහර ආදර මේ ආත්මේදී අපිට කරගන්න බැරි වුණා නම් මං ඊළඟ ආත්මේදී මං බත් එක්ක ඉන්නවා කියන ඒ හැඟීම කියලා තියනවාද එහෙම කාට හරි? කියන්න බලාපොරොත්තු වෙනවා. නෑ කියපු විදිහට මම බැලුවේ. අසාන වශයෙන් දෙන පණිවිඩය මොකද්ද? පණිවිඩය තමයි ඇත්තෙන්ම මම දැන් අපේ දිලිප අභිසේකර මහත්තයා සින්දි ගායනාවේදී මම ඒක විස්තර කරන්න ඉන්නවා අපිට අවශ්‍ය වෙනවා පරිත්‍යාගය කියන උතුම් ගුණයත් ඉවසීම කියන උතුම් ගුණයත් විරහව දරා ගන්න. ඒ විරහව දරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි අනුන්ගේ විරහවන් පිළිබඳව අපි දැනගෙන ඉඳීම. මේ එක්කෙනෙකුට ඇති වෙන දෙයක් නෙමෙයි මේ විරහ කියන එක. ඒව නොදැනගෙන හිටියොත් හරිද තමයි ආදරය මේ නැති වෙලා වසබොන්නේ, ආදරය නැති වෙලා ගිල්ල මිනි මරන්නේ, ඒ වගේ දේවල්. එතකොට ඇත්ත වශයෙන් මේ ගීතයෙන් ලොකු කාර්යයක් වෙනවා. ගීතය මම හිතන්නේ වැඩිපුරම ගීත කලාවේ තියෙන්නේ විරහ ගීත. ඒ ගීත අහනවා නම් හරිද අපිට ඇති වෙන දේවල් අපිට හරිම සාමාන්‍ය දෙයක් කියන හැඟීම අපිට අත්පත් වෙනවා. මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්නේ නැති, වෙන් වෙන්නේ නැති හැම හමුවීමක් තුළම පිටිපස්සෙන් ඇදීගෙන එන අපි නොදන්නා නොහඳුන්නාසේ ගැවසෙන අපේ ළඟම ඥාතිය තමයි වෙන්වීම. දැන් ඔබ සහ මා මෙහෙම මුණ ගැහුණට තව පැය දෙකක් විතර යනකොට ඔබ සහ මා වෙන් වෙලා යන්න ඕනේ. මලවුන්ගේ දාවල්ද කියනවනේ දයාල්. එහෙම නේද? ආවොත් යන්න වෙනවා. ගියේ නැත්තම් ආපහු
එන්න බෑ. හැබැයි හිත හදාගන්න අවසාන වශයෙන් අපි ඕනාම අතෑරන දෙයකට කියන්නේ ප්‍රේමයද අපේ ඉලක්කද, විශේෂයෙන්ම ප්‍රේමය වගේ අත්දැකීමකදී අපි කියන්නේ හිතෙන් හරි කියනවා මේ ආත්මෙ බැරිනොත් මං ලබනාත්මෙ හරි ඔබට ප්‍රේම කරනවා කියලා. සමහර දේවල් අපිට අත්හැරිය යුතුම වෙලාවවලදී අපිට අත්හරින්න සිද්ධ වෙනවාමයි. හැබැයි කවදාවත් හදවත ඒ කිසි කෙනෙක්ව අත්හරින්නේ නැහැ. ඔබ දන්නවා ඊළඟට මේ සුනිල් රත්නායක මහත්මයා ටෙලිවිව ආයතනයේ අධිපතිතුමා රවීන් කනිෂ්ක හරහා ඔබට දෙන ගීතය අද කසුන් කල්හාර මහත්මයා ගායනා කරන ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්. ඇරමුමම කඳුලක් වෙලා බලා ඉඳී ඒ දිහා නේද? ඇයි මේ කාටද කියන්නේ මෙහෙම? මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේ ඉස්සෙල්ලාම මේ ගීතය අහපු දවසේ මම මේ ගීතේ මත් වුණා. එච්චරට පුදුමාකාර ආකර්ෂණයක් තිබුණා, පුදුමාකාර ලස්සනක් තිබුණු ගීතයක්. මම ඔය ගීතය මගේ වාහනේ දාලා නිරන්තරයෙන් ඕකමයි අහන්නේ. මේ ගීතය එච්චරට සුවිශේෂ දෙයක්. මේකෙන් අවසානදී කියවෙන්නේ වර්තමාන තරුණ පරම්පරාවේ ආදරය. අපේ
අපි මේ දැන් අපේ ජීවිතය අවසාන භාගිකත කරමින් ඉන්නේ. අපේ ආදර ගොඩාක් වෙනස් වෙනස් වෙනස්. දැන් අලුත් අය ආදරය කරන විදිය හරි මමත් හදාරන මගේ අර යාළුවත් හදාරන ඒක හරිම සංකීර්ණයි. මේ අය දැන් යන්ත්‍ර බවට පත් වෙලා තියෙන්නේ. මේ ළමයි පහේ සිස්සත්වේ ඉඳන් මේ ළමයි යන්ත්‍ර, මේ ළමයි ජීවිත යන්ත්‍ර, ඇඩ්වාන්ස් ලෙවල් යන්ත්‍ර, ඕ ලෙවල් යන්ත්‍ර. එතන ගියා රස්සාව යන්නේ. ඩිප්ලෝමා 25ක් විතර තියෙනවා. ඩිග්‍රි මම හිතන්නේ 10ක් 15ක් තියෙනවා. ඒ ඔක්කොම මැද්දේ ඊළඟට යාලා රස්සාවකට ඉක්මනට යන්න ඕනේ. හරි. මේ සඳ ඊළඟ රස්සාවට ඉක්මනට යනවා විතරක් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් බඩු ගන්න ඕනේ. කාර් එක තියෙන්න ඕනේ ලොකුවට රස්සාවට ගිය ගම. මේ යාලගේ චින්තනේ. හරි. ඒ හරියටම හරිය කතාව. හරියටම හරිය. එතකොට දැන් යාලා ජීවත් වෙන්නේ මේ මේක කියනවා ඇත්ත වශයෙන්ම අධිවේගී සයිබර් ජීවිත මෙයාලා ගත කරන්නේ. මගේ ළමයි 3 දෙනාත් එහෙමයි. එයාලා මේ සයිබර් අවකාශ ගන්න මගේ තාත්තා කියන්නේ මගේ හිර මගේ හඳ හරි ඒ ලියනවා එළියනවා මට හිතා ගන්න බෑ. හැමෝම සයිබර් ජීවිත ගත කරන්නේ හැම වෙලාවෙම අතේ දුරකතනේ. හරි. ඒක පරිහරණය කරන විදිහම ආශ්‍රයයි. පරාක්‍රම බාහු රජුරුවන්ගේ කාලේ කරපුවා දැන් කරනවා අපි. අය කොටනවා වතන තල්ලු කරනවා නේද? ටෙලිෆෝන් කොටන මේක මුදල් උපයන මාර්ගයක් වුණා නම් එහෙම වැරදිලාවත් පුදුම මුදල් කන්දරාවක් එන්නේ. තට්ටු කරනවා කොටනවා පෙරලනවා. ඉතින් පොළවට ওই ටික කළා නම් අද සස්ත්‍රීකයි. ඒ නිසා ඉතින් කියාගෙන යන්නකෝ මම ඔය පොඩි පොඩි දැන් ආදර පණිවිඩයක් තමන් සිද්ගත් තැනැත්තෙකුට හෝ තැනැත්තෙකුට යවනවා කියන එක එසැනින් කරන්න පුළුවන් කාර්යයක්. ඒ වගේමයි එයාලා තීරණ ගැනීමත්. හරිද? එයාලේ තීරණ ගැනීමත් හරිම වේගවත්. වැඩ කිරීමත් වේගවත්. විවාහ වීමත් වේගවත්. විවාහ වලින් දික්කසාද වීමත් වේගවත්. දැන් දික්කසාද වලටම සම්බන්ධ වුණ නීතිඥ වෙනවම ඉන්නවා. එයාලා දික්කසාද විතරමයි කරන්නේ. දැන් ඊට පස්සේ කවදා හරි දික්කසාදත් නිකන් උත්සවාකාරයෙන් කරන තත්ත්වයක් එනවා. ඔය ඒකටත් එනවා වෙනම ෆොටෝග්‍රැෆර්ස්ලා ඉන්නවා දික්කසාද. මොකද එක්කෙනෙක් එක පැත්තක තියලා අනිත් එක්කෙනා අනිත් පැත්තේ තියලා කඩු අමෝරගෙන වෙඩි තියාගෙන නේද? නෑ පොඩ හිතලා බලන්න ඔබතුමා ඒක ලස්සනට තියෙයි. හොඳ ආදායම් මාර්ගයක් බවටත් පත් වෙයි. උසාවිය ළඟ ගහනවා ප්‍රචාරණ දැන්වීමක්. ඔබේ දික්කසාදය ඉතා රසයෙන් නේ ඔබේ දික්කසාදේ හොඳින් හොඳින් ආවරණය කරගන්න අපි ළඟ හොඳ නේද? එහෙමයි. විවාහ උත්සවයක් වගේ දික්කසාද උත්සවය. හරි. දැන් මම කිව්වා මේ කාලේ ඒ ආදරය ප්‍රකාශ කරන්න ගත වෙන කාලේ. දැන් මගේ ජීවිතේ වෙනස් කරන්න සිද්ධ වුණු මං ආදරය කරන්න මං පළවෙනි ආදරය ප්‍රකාශ කරන්න මම ගත්ත වෑයම මං ඔයාලට කියන්නම්. මං ඉස්කෝලේ යන කාලේ මම ටිකක් මං කොටයි කැතයි කළුයි මහතයි. ඒ කියන්නේ විරූපී කියන එක ඉහළටම තිබ්බ කෙනෙක්. ඉස්කෝලේ යන කාලේද? ඉස්කෝලේ යන කාලේ. හරි. එතකොට හැබැයි මම දක්ෂයි. මම ගොඩාක් අංශවලින් දක්ෂයි. දැන් මගේ ස්පෝර්ට් මීට් එක තියෙනවා. ස්පෝර්ට් මීට් එක තියෙනකොට මම මගේ නිවාස නායක ක්‍රීඩා නායකයා. ඔය ඉතින් හොඳ ආකර්ෂණයක් තියෙන කාලේ. ඔව්. මිස්ටර් පාසලක ක්‍රීඩා නායකයා වෙනවා කියන්නේ තින් හොඳ ඉල්ලුමක් තියෙනවා. අපිට බැරි වුණෙත් ඒකනේ. ඉතින් කියන්න ඕන. එතකොට මේ ඉස්කෝලේ මං ගිය ඉස්කෝලේ ක්‍රීඩා නායිකා වුණේ හරිම සුන්දර පෑපත් ළමේ. මං යන මම ඉස්සර ඉස්කෝලේ ගියේ 73ක් පයින්. හරි. එතකොට මේ පයින් යන ගමනේදී 73 කාලක විතර ගමනක් අර ළමයාත් එක්ක මට හැමදාම යන්න අවස්ථාවක් තිබුණා මේ ස්පෝර්ට් මීට් එක නිසා. ඉතින් ඒ කාලේ මං ළමයට පුංචි දෙයක් කන්න දෙනවා. ඒ ළමයා කනවා. හරිද? ඊළඟට ඔය විවිධ දේවල් දෙනවා. ඒවත් මේව කරනවා. දැන් ස්පෝර්ට් මීට් එකේ වැඩත් කරනවා. දුවනවා මේව කරනවා. හරිද? ස්පෝර්ට් මීට් එකත් ඉවරයි. අපි ස්පෝර්ට් මීට් එක අපේ හවුසේ දිනුවා. දැන් මට මේ ළමයා ගැන මාර ආදරයක් හිතේ ඇතිවිලා තියෙනවා. මමත් හිතුවා ඒ ළමයටත් මට ආදරයක් ඇතිවිලා ඇති. ඒ හින්දා තමයි මං දෙන එක කන්නේ. දැන් මම දැන් මට මේක කියා ගන්න ඕනේ. මට කියා ගන්න ශක්තියක් නැහැ. දැක්කම අද කියන්න ඕනේ කියලා හිතනවා. හැබැයි ඉතින් අර ලිපකට දාපු අයිස් කැටයක් වගේ දැක්ක ගමන් ඒක දිය වෙලා යනවා. ආයෙ ආ ගියයින් පස්සේ ආයෙ මේක ඩීප් ෆ්‍රීසර් එකේ දාපු අයිස් කැටයක් වගේ ආයෙ හයි වෙනවා. ඊළඟ දවසේ ආයෙ දිය වෙලා යනවා. කොහොම හරි
දැන් මේක මට කරන්න බැරි වුණ වෙලාවේ මම ගෑන් මගේ තව යාළු ළමයෙකුට කිව්වා අනේ මට මෙන්න මෙහෙම ආසාවක් ඇතිවිලා තියෙනවා මෙන්න මට මේ පණිවිඩය යවන්න. හරිද මං ගිහලා දෙන්න ඔය ලියලා දෙන්නකො කියලා. දැන් මං ෆුල් ලියුමක් කරගෙන පෙම් හසුණක් පුංචි ලොකුට ලියන්න බෑ බයයි. පොඩි එකක් මෙන් කළා අරයාගේ අතේ මේ පෙම් හසුණ ඇරියා. දැන් මේ කාලේ නිකන් හිතන්න මේ අදහස ප්‍රකාශ කරන්න ගත වුණු කාලේ. මේ ළමයට දීලා ඊට පස්සේ මං හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා මේ ළමයා බලනවා. සතියයි නෑ මේ ළමයා නෑ සති දෙකයි නෑ. දැන් මේ ළමයා ඉස්කෝලේ ඉන්නේ නැත්නේ. මට මුණ ගැහෙන්නේ නෑ. මම දවස ඉස්කෝලේ යන එක නතර කරලා ඉවරලා මේ කෝ කෙල්ල කියලා බලාගෙන ඉන්නකොට මං දැක්කා. දුවගෙන ගිහිල්ලා හම්බුණා. මේ ඔයා මගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරනවා නේද? මං අර දීපු මේකේ මොකක්ද දුන්නේ මේ උත්තරේ මට කියන්න. මේකේ කිව්වේ ලියුමේ. මේකේ කිව්වේ ලියුමේ. හා? ඉමේලාමයා කිව්වා මට ඒ ටික කියන්න බැරි වුණ හින්දා තමයි මං ඔයාව පවුල් කාලේ මගේ ඇග. අද මගේ ජීවිතය ඇත්තෙම මේ වෙනසක් මම ලොකු වෙනසක් අත්පත් කරුණායි සිද්ධිය. සමා වෙන්න මේ මං වෙන අවධානයකට ගියා මේ. අර දුවගෙන ගිහලා ඇහුවෙන් පස්සේ මොකද වුනේ? ආ ඒක මට ඇත්තටම ඔයත් හරි රටත් රසවත් නෑ මං අර වෙන පණිවිඩයක් අහගෙන හිටියේ. ආ හරි. දැන් අර ළමේ අල්ලගෙන මම අහනවා දැන් මොනවද කිව්වේ? එයා ගල් බිල්ල වගේ ඉන්නවා ඇතරේ අවස්ථාවේ. මේ 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 දූතයා. දූතයාගෙන් අහනවා ළමයාගෙන් නේ. මේ ළමයා කිට්ටුවට බලන්නේ නැවන්නේ අර යවපු කාලේ. දූතයා. දූතයා කියන්නේ නැති නෝට තමයි මම සර්කල් ලැබි කියන්නේ. මට මේක මගේ ජීවිත මේ එකක් කියන්නේ. මම මේක ඔයාට නොකිය මට කියන්න බැරි කමට තමයි මම ඔයා එනකොට හැංගුනේ. මගේ මේ පළවෙනි ආදරේ මන් ලැබු ප්‍රතිඵලෙ. එයා දුන්න උත්තරේ. ඕවට එන්න එපා මං සිරිප්පුවෙන් ගහනවා. ඕකට එන්න එපා එයාට කියන්නේ සිරිප්පුවෙන් ගහනවා කියලා. හැබැයි මේක මගේ ජීවිතේ පුරා ඔඩුදුවගෙන ගිය මේකක් වුණා. මම හිතාගත්තා උඹට මම පෙන්නනවා මගේ හැටි. මම ඒක හොඳ අවස්ථාවක් කරගත්තා ඉගෙන ගන්න. යම් කිසි දවසක එයා ඒ වෙලාවේදී කැමති වුණා නම් අද මම මෙතන නැහැ. මේක ලබා ගන්නෙත් නැහැ. මම ඊට පස්සේ හරි උත්සාහයෙන් උනන්දුවෙන් විභාග කරා. මම දිස්ත්‍රික්කේ පළවෙනියා. මට කෙටි මේකේ අවසානේ මට කියන්නේ කෙටි අවස්ථාවක් දෙන්න. දැන් මං ටික කාලෙකින් බදුල්ලි ඉන්න ඉතාම දක්ෂ ටියුෂන් ගුරුවරයෙක් වෙලා. අරින් තැනැත්තියත් මගේ ගණ ගන්න ඇවිල්ලා අතර මං උන තැනැත්තිය. ශිෂ්‍යාවක් යා හරි. ඒතර මම බදුල්ලේ තින් බේ ගුරුවරයෙක් නෝනු ගුරුවරයෙක්. හැබැයි ඒ පන්තිය විශාල පන්තියක් වුණා. එනකොට එන්න බෑ ළමයි ඉඳ නැ. දැන් මේ අද මේ මේකට ආව වගේ. පුතු අරේමෙන් හොයලා අද මේට දැම්මේ. ඉඳ බෑ. ඉතින් අනේ පුදුමාකාර කෙනෙක් එයාගේ නංගිත් එක්ක මාව හම්බ වෙන්නා. ස අර කට්ටිය කියන මේ පන්තියට මේ ගන්න බෑ කියලා මගේ නම පුළුවන්ද මේ ළමයා ගන්න? මම පැනගෙන ඒ ළමයා ගත්තා. කවුද අර? අර මට සිරිප්පුවෙන් ගහනවා කිව්වා. පහු කාලීනව එයාලයි අපි මං ගෙදරට ඊට පස්සෙත් මෑතත් දැනටත් වෙනවා. දැන් අපි හරි යාළුවෝ හිතවත්තු. එයාලයි අම්මා වුණත් දැනට කියන උඹ යකෝ උඹ කරගත්තනේ ඉස්කෝලේ කාලේ කරපු මේ වෙක. ඒ කියන්නේ අපි දැන් පරතරය මේ වගේ විශාල පරතරයක්. හරිද? අර සිද්ධිය මට තවමත් ආශ්චර්යමත් සිද්ධියක් වුණා. ඒ නිසා තමයි මම ඉගෙන ගැනීමට නැඹුරු වුණේ. ඉගෙන මේන්නේ ඉතා අද වර්තමාන තත්ත්වයට ආවේ. වර්තමාන තත්ත්වයට ගීතයට යන්නද මම? ගීත ගැන චුට්ටක් කියන්න කියලා ගීත හැදුන හැටි කියන්න වෙනවා. මොකද ඒක තමයි වැදගත් වෙන්නේ. මේක මට මෙච්චර අපි ගීත අහන්නේ මම හිතන්නේ මේ සමා වෙන්න ඊට කලින් මේ දැන් ඔය නෝන මහත්තයා ඔය කතාව දන්නවද? ඔව් දන්නවා. ඔයා මහන්න නෑ දෙපැත්තේ ඉන්න යායාගෙන් අහනවා ඔයාට මේක කියලා තියෙනවද? මේමයි දැන් මේ අපි මේ අවසාන සන්ධිය ගත කරන කාලේ ඔබ දන්නවද ඔබේ ආසනයේ හැම ආසනයකම තියෙන පුංචි කේශනාලිකාවක් වගේ මයික්‍රොෆෝනයක් ඔබතුමාට ඒකේ ඔක්කොම එනවා. දැන් හැමෝම අත දාලා හොයන්න ගන්න එපා. ඉතින් මේ සින්දුව ගැන මම කලින් කිව්වා පිවිසුණා. අපි සින්දුව වලට හරිම ආසයි. මගේ අර මම මුලින්ම කිව්වේ අර අනුරාධපුරේ ඒ තැනත්තගේ නම හර්ෂ කුමාර නවරත්න. මගේ හොඳම යාළුවා, මගේ ජීවිතේ වෙනස් කරපු එක්කෙනෙක්. මම සින්දුවක් මොන හරි ලස්සන දෙයක් මේ වුණොත් මම ඕක අහනවා. අනිත් එක්කෙනා තමයි අපේ සරත් මහත්තයා.
ෆෝන් ගාගේ. අපි තුන් දෙනා සින්දු වලට හරීම ආසයි. අපි තුන් දෙනා එකට යන්නේ හොඳ චිත්‍රපටයක් තිබ්බොත් එකට යන්නේ. ඒ චිත්‍රපටයේ හොඳ දර්ශන ආපු ගමන් අපි හොඳ චිත්‍රපටි විතරයි බදා ගන්නවා අපි. ඒ වගේම මේ මම මේ මේ සින්දුව දාලා පෙන්නපු ගමන් මෙයා එක පාට මාව බදාගත්තා. සුනිල් මාර සින්දුව නිකල් ටග් ගාලා කෝල් කළා මේ මේ සරත් බලන්නකො මෙන්න මේ සින්දුව කියලා. ඔයගේ මතරදී තවත් මට හිතිය හරි සුන්දර යාළුවෙක් හරිම නියුණු ගතිගුණ තියෙන හරි රසවත් හරි ගැඹුරු අත්දැකීම් තියෙන මගේ ප්‍රචාරක වැඩසටහන් කරන ආයතනයක මාත් එක්ක වැඩ ආරම්භ කළා. පවුණු කාලේ මටත් වඩා ගොඩක් උඩට ගිය පුද්ගලයෙක් ඇවිල්ලා හිටියා. ඒ පුද්ගලයා අපේ මම හිතන්නේ ලංකාවේ අති විශිෂ්ට ගීපද රචකයෙක් වන කරුණාරත්න අබේසේකරගේ පුතා දිලීප අබේසේකර. දිලීප අබේසේකර මම පහු කාලේ තමයි දැනගත්තේ මේ ගීතේ ලියලා තියෙන්නේ මෙයා කියලා. මං එයාට විස්තරේ කිව්වා, අනේ දිලීප මේක මේ සින්දුවේ මම මත් වෙලා ඉන්නේ, මේ හර්ෂත් මත් වුණා. ආ මට මගේ ජීවිත කාලේ අහන්න ලැබුණු හොඳම දේ තමයි ඔයා වගේ ගීත රචකයේ මට මේ ගෞරවය දැක්වීම මට හරි සන්තෝසයි කියලා එයා ඉතා නිහතමානීව කිව්වා. මං ගීත ගැන ඇහුවා. මේ ගීතයට හේතුවක් ඇති වෙලා නැහැ. මොකද එයා හරි සුන්දර ජීවිතයක් ගත කරන අමරදේව මහත්තයා වගේ. එයා ගෑනු ළමයි පිරිමිලා එකට ආශ්‍රය කරන අය. කරුණාරත්න අබේසේකර මහත්තයාගේ පුතා. හරි විනෝදෙන්. ඒ එතන නැහැ විනය කැඩීමක්, හරි අසංවර ගතියක් නැහැ. එයා ගොඩක් වෙලාවට මේ තරුණියක් සුන්දරයා මේ අත මෙහෙම කර කර තමයි එයා කතා බහ කරන්නේ නරකෙන් නෙමෙයි. හරිද? ඒ එයා එක දවසක් ෆිල්ම් චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා තියෙනවා. මේ ගෑනු ළමයි 3-4 දෙනෙකුගේ 3-3 දෙනෙක් විතරයි, පිරිමි ළමයි දෙන්නෙක් විතරයි ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා තියෙනවා. ඒක ගිය වෙලාවේදී ෆිල්ම් එක ඉවර වෙන්න කලින් එක ගර්ල් කෙනෙක් ගිහිල්ලා තියෙනවා. හරිද? මේක තමයි ගීතේට පාදක උනේ. පාදක උනේ අවසානයේට පෙර ඈ ගියා. ෆිල්ම් එක ඉවර කලින් ගිහිල්ලා තියෙනවා. තේරෙනවද? හැබැයි ඒක ඒ අවසානයට පෙර ගිය එක ඊට පස්සේ යා ඒ ඔය දැන් ඉන්න තරුණ පරපුරේ ආදරයට එකතු කළා තමයි මේ ගීතය නිර්මාණය කළ තියෙන්නේ. අපි ඉස්සර හිතුව අනේ මේක කියන්නේ කසුන්කල්හාර, මේ කසුන්කල්හාරගේ මොකක් හරි උඩ වැඩියක්ද, ඊළඟට මෙයාගේ අම්මගේ තාත්තගේ මොකක් හරි ප්‍රශ්නයක්ද ඔක කතා වුණ දෙයක්. අවසාන වශයෙන් එයා වෙන වෙන දේවල් එකතු කළා තමයි මේ සින්දුව කිව්වේ. මේ සින්දුවේ පටන් ගන්නෙත් ඇරඹුමම කඳුලක් වෙලා කියලා. මට දඬු එයා මගේ මේ මගන් ලියපු සින්දුවක් දඬුවස්නාමානේ ගිනි කඳක් ලෙද. සුනිල් මේ ඔයා පටන් ගත්තේ සින්දුව ගිනි කඳක් ලෙද. මේ ආදර සින්දුව ගීතයක්. මේක ඇරඹුමම කඳුලක් වෙලා. ඊළඟට කියන්න යන කතාව ඕන සින්දුවක මුල් පද දෙක තමයි වැදගත්ම පද දෙක. මම හිතන්නේ ඔක්කොම දන්නවා ඇති. මේකේ වැදගත්ම පදේ උනේ මුල් පද දෙක නෙමෙයි අවසානයේට පෙර ඇගියා. හොඳයි. ගීතය නිර්මාණය වෙච්ච මාවත වෙනම එකක්. අපි යන්නේ වෙන මාවතක. ඒ නිසා මේ ගීතය බලන්න ඉතා සරලයි. චිත්‍රපටියක් බලන්න කණ්ඩායමක් යනවා. ඒ කණ්ඩායම ගිය අයගෙන් එක්කෙනෙක් සිනමාපටියේ නිමා වෙන්න ඉස්සෙල්ලා පිටත් වෙලා යනවා. අවසානයේට පෙර ඇගියා. අවසානයේ පෙර ඇ
අවංකවම කියන්න ඔබේ ඇස් සගත් පුංචි කඳුළු කැටයක් නැද්ද? අවංකවම. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි එකට ආපු ගමන් ඔස්සේ එනකොට අතරමඟදී අපිත් එක්ක ඉඳලා අපිව දාලා ගිය අය කොච්චර ඉන්නවද? අවසානයට පෙර ඇගියා. ඒ වගේ අත්දැකීම් මොන තරම් තියෙනවද ජීවිතේ? අනේ එකට මාත් එක්ක ආවනම් කොච්චර හොඳයිද කියලා හිතලා අද වෙනකොට ලොකු හුස්මක් අරන් මේ වාතාලයට අතහැරලා දාන අවස්ථාව අපේ ජීවිතේ නැද්ද? හැබැයි අපිට කාටවත් ඒවා කියන්න පුළුවන්ද? කියන්න බෑ. එහෙම කියන්න යාම තුල වෙන්නේ තව සුසුම් දෙක තුනක් අතහරින්න සිද්ධ වෙන එක. ඒ නිසා ඒ අත්දැකීම තමයි මේ ගීත මෙච්චරම් දුර ගෙනවිත් තියෙන්නේ. මං හිතනවා ඔබ ඉතාම හොඳින් රසවින්දා කියලා. ඒ වගේම ඉතා පූර්වට රවින් ගායනා කළා. ඒකට හොඳම සාක්ෂිය තමයි පොවත්වල සංගීතය. මං දැක්කා මේ ශානිකා ඒ ගීතේ යන වෙලාවේ එකම එක ඉරියව්වේ ඇස්පිල්ලන් පමණයි එල්ල කළේ. ඒ විද්‍යටම හිතුව මම හිතනවා ඔබේ ජීවිතේ අවසානයට පෙර කවුරු හරි ගිහින් තියෙනවා. දැනිච්චදේ ඊළඟ ගීතේ අපි ආදර මල් වල පාට කියන්නේ මේ ඒ ආදරේ සුරම්මේ ගතිය කියන සින්දුවක්, සුරම්මේ බව පෙන්නුම් කරන සින්දුවක්. ඒකත් ඉදිරිපත් කරන්නේ අපේ කාලේ නම් මං හිතන්නේ මට මතක් වෙනවා මේ ගීතය මේ වර්තමාන
තරුණ පරම්පරාවේ ගීතයක්. අපේ කාලේ මේ ගීතය කිව්වා නම් මට මතක් වෙන්නේ මදුබල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි. ආ මොකද්ද මනඳු මනඳු මට මතක නැහැ. ඔබ සීකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. ඒක වෙන වර්ෂන් එකකින් කීවක් තමයි ආදර මල් වල පාට කියන්නද කියලා මේ යාළුවෝ දෙන්නේ. එයාලගේ සාත් එක්කෙනෙක්ගේ සාර්ථක වුණු ආදරයක් ගැන කරන දෙබසක්. හරිද? මෙයාලයි ආදර මල් වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ. හරි. ඒවයි. මම හිතන්නේ ඉතිරි ටික මම විස්තර කරනවට වඩා ඔබලා ගීතෙන් විඳගත්තොත් හොඳයි කියලා මම. අර ආදර මල් වල පාට කියලා කියනකොට මම පුංචි දෙයක් කියලා අපි ගීතයට යමු. ශානිකා මේ කඳුළු වලට කවදාවත් තනක් නැහැ. අවසරයක් අවශ්‍ය නැහැ. කඳුළු කියන්නේ අපිත් එක්ක නිරන්තරයෙන් ඉන්නවා. කඳුළු වල ඉන්න කඳුළු හොඳට කඳුළු වෙන මිනිස්සුන්ට ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් මම මෙහෙම ආරාධනාවක් කළොත් ඔබට පුළුවන්ද කරන්න? ආරම්භම කඳුළක් වෙලා ගීතේ පොඩි කොටසක් ගයන්න පුළුවන්ද? Very good. Very good. ආදර මල් වල පාට කවදාවත් කවුරුත් දැකපු නැති පාට තමයි ආදර මල් වල පාට. සමහරුන්ට ඒවා බොහොම ගිනි කස වගේ රතු පාටයි. සමහරුන්ට ඒවා සුදු ලස්සන අරලිය මලක් වගේ. සමහරුන්ට ඒවා ලස්සන නිල් පාට. හැබැයි මේ මල එකම මල විවිධ තැන්වලදී විවිධ පාට ගන්නවා. අපි මුලදී දැක්ක පාට සමහරලට අතරමඟදී වෙනස් වෙලා වෙන පාටක්. අවසානයේදී ඒක කිසිම පාටක් නැති නිකම්ම නිකම් මලක් අන්තිමට පරවෙලා බිමට වැටෙනවා. ආදරේ කියන්නේ එහෙමයි. ඒ නිසා අපි හැමෝටම මේ අත්දැකීම් ඕනෑවටත් වඩා තියෙනවා. ඇස් දෙකට උනපු කඳුළු ඔහොම මේ දෙක පුල් අතරින් එහෙම රූරා වැටෙන්න දෙන්න. කවදාවත් තව හංගල්ලිපා. ආන මේ ගීතේ ලස්සන සවනේ
වසන්කද සමනල් සිහිනය පිපුණා සමනල් සිහිනය පිපුණා ජීවිතය කියන්නේ අත්දැකීම්නේ. ජීවිතය කියන්නේ අත්දැකීම. ඒ නිසා අපි හැමෝටම මේ ඔබටත් මටත් අපි හැමෝටම ගීතයක් ඇතුළට ගියාම විවිධ විවිධ තැන් ස්පර්ශ කරනකොට අපේ හදවත් අපිට කෑ ගහලා කියනවා. හරියට පොතක් කොහෙද තිබ්බ පුස්තකාලයකදී මේ පොතේ නම කිව්වම පුස්තකාලේ ඉන්න කෙනා ගිහිල්ලා පොත අරන් එනවා වගේ අපේ හදවත අපිට පණිවිඩයක් දුන්නම මෙන්න උඹට අහිමි වෙච්ච ආදරේ කියලා ඒ අහිමි වෙච්ච තැනට ගිහිල්ලා අපිට ගෙනල්ලා ඒ මතකය දෙනවා. ඒක නැවතත් අපි ස්මරණය කරනකොට ඉතින් අපේ ඇස් කඳුලින් තෙමෙන්න පුළුවන්. එහෙම නොවුනොත් තමයි ඔබ වෛද්‍යවරයෙක් ළඟට යා යුත්තේ. ඉසා මට බව මට බොහොම නිර්භයව කියන්න පුළුවන්. ශානිකා මදුමාලි කියන්නේ ගායිකාවක් පමණක් නෙමෙයි හොඳ නිරෝගී කාන්තාවක් කියලා. ඒ වගේම රවීන් ඉතාම අපූර්වට මං හිතන්නේ කසුන්ට පස්සේ ඒ ගීතේ මම අනන්තවත් අහලා තියෙනවා මේ වේදිකාවෙම. කසුන්ට පස්සේ ගීතය හොඳටම ගායනා කළේ රවීන්. අපේ සිහිනේ කිරෑ වැඩසටහනට විශේෂයෙන්ම ප්‍රේක්ෂකාගාරයට එනකොට ඒ අයගේ හදවතේ තියෙන දේවල් විවිධ ආකාරයෙන් ප්‍රකාශ කරන්න කැමති අපේ ප්‍රේක්ෂකයෝ. ඉතින් අද අපිට එවලා තියෙනවා මේ ලිපියක් සහ පින්තූරයක්. මේක වෙහෙසක් දරාගෙන නිර්මාණාත්මකව සිතවිල්ලක් හදවතේ නැගුණු සිතවිල්ලකට අනුව කරපු නිර්මාණයක්. හැබැයි ඔහු මේ භාවිතා කරලා තියෙන මේ අමුද්‍රව්‍යවල නෙමෙයි වටිනාකම තියෙන්නේ, ඔහුගේ හදවතේ තිබිච්ච චින්තනය. නිර්මාණයේ ඉෂිනී තමාෂා ජයරත්න ඉන්නවද මෙතන? ඉෂිනී නෑ. ඉෂිනීගේ නියෝජිතයෙක් අරන් වෙලා තියෙන ලලිතා ප්‍රනාන්දු ඉන්නවද? කෝ බලන්න නැගිටින්න. ඔව් දෙන්නකෝ ලලිතට හොඳ අත්පොල සන්නාමය. මම කැමතියි අපේ මංජුසාවත් එක්ක ගනුදෙනු. ඔව් හරි. දැන් මට ටිකක් හොඳට කලවම් කරන්න වැඩේ පුළුවන්.
තියෙන නිසා මම පොඩ්ඩක් ඔන්න කලවම් කරලා සුනිල් රත්නායක මහත්තයාගේ අතින් ගමු එකක්. අරන් බලමු මොකද වෙන්නේ කියලා. ඔබතුමා නිකන් මේ පැත්ත බලන්නේ අර පැත්ත බලාගෙන ගන්න. එකයි එකයි ඕනේ. එකක්ද මේ? මේක හරි පුදුම වැඩන්නේ. මේ ගීතයම මීට කලින් මේ කටයුත්තේදිම ආවා. මේ කටයුත්තේදිම මේ ගීතය ආවා. මේක මං හිතන්නේ මේ මේ එකම කෙනාද දන්නෙත් නෑ. කවුද චන්ද්‍රානි කියන්නේ? මේකේ චන්ද්‍රානි කියලා ලිව්වේ කවුද? චන්ද්‍රානි නෙමෙයි චන්ද්‍රා. ඒ කියන්නේ ඔබතුමා එනකොට ගෙන අපි කද්ද මේක? චන්ද්‍රා නැද්ද මෙතන? ඔව්. මාව දාපු අමාරුව කියලා දර ගහන්නේ. චන්ද්‍ර මේ මොකද මේක අමුතු ගීතයක් මේ ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ මේ මොකක්ද ඇයි මේ ගීතයට ඔබ කැමති මයික් එකට කියන්න කියන්න මේ සින්දුවට ඔව් මම නෙමෙයි කැමති මුනේ කවුද මගේ නැතිවෙච්ච පුතා ඒ නැතිවෙච්ච පුතා නිසා තමයි මේ සින්දු මම තේරෙන්නේ මයික් එක ලං කර ගන්න මයික් එක ලං කර ගන්න සයි මෙහෙම අත්දැකීමක් වෙයි කියලා කවදාවත් මම හිතුවේ නැහැ මමත් හිතුවේ නැහැ හැබැයි මේ මෙහෙම මේ සිහින කිරෑ කියන එකට මට එන්න ලැබිච්ච එකට මම පුදුම වෙනවා ඒ මගේ දුවයි මේ ලොකු මිනිපිරි නිසා මේ මිනිපිරි තමයි මමයි එයි හැමදාම මේ හැමදාම කියේ මේ වැඩසටහන තියෙනකොට අපි දෙන්න තමයි බලන්නේ. අච්චියත් බලන්නකො කියලා. ඒත් මගේ හොඳම ගායකකුත් ඉන්න නිසා මම ගොඩක්ම අද එන්න කැමති වුණා. මේ ඒ රවින් කනිෂ්ක නිසා. ඉතින් හැමදාම ඉතින් හැම ඉරිදාකම මම බලනවා. චන්ද්‍රනෝන පුතාට මොකද උනේ? පුතා පුතු දෙන්නෙක්ම නැති වුණා මගේ මහත්තයත් නැහැ මේ ඒ පුතා නැතුනේ යාළුවෝ එක්ක විනෝද වෙන්න ගිහිල්ලා හරියට අවුරුදු 15ක් 16ක් විතර වෙනවා ඒ සින්දු යනකොට මම හරි ආසාවෙන් ඒ සින්දු හයියෙන් දානවා ඒක ඉතින් මට තාමත් මතකයි ඒ සින්දුව මම හිතන අදේට සින්දුව මට රවින් කනිෂ්ක කියයි කියලා හොඳයි. පොඩි කොටසක් ගෑම. ගහක එතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ නුඹට සිත බැඳුනේ කිමෙයිම තවම නොදන්නේ නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නේ එකම සිද්ධියක් එකම හඳ මේ ලෝකෙට පායන මේ එකම හඳේලි මේ ලෝකයේ විවිධ මිනිස්සුන්ට බලපාන්නේ විවිධ ආකාරයට හඳ දිහා බලලා සතුට වෙනමින් කෙනෙක් වෙන තැනක ඉන්නකොට ඒ හඳ දිහාම මේ විශ්වය පායපු එකම හඳ දිහා බලලා කෑ ගහලා අඬන මිනිස්සු කොච්චර ඉන්නවද
ජීවිතය නිසා ගලන එකම මුහුද මේ මුහුදින්ද ජීවිතේ පෝෂණය වෙච්ච කොච්චර මිනිස්සු ඉන්නවද. ඒ වගේම මුහුද ළඟට ගිහිල්ලා තමන්ගේ සංසාරයේ සියලු දේ ගත්ත මේ මහ මුහුදට සාප කරන මිනිස්සු කොච්චර ඉන්නවද. ඒ වගේ එකම ගීතය විවිධ අයට බලපාන සාධනීය කාරණා විවිධයි. අද අපි සමස්තයටම මේ ගීතේ බලපෑවේ එකම එක හේතුවක් නිසා. ඒ තමයි ඒ චන්ද්‍රා මැතිනියගේ ආදරණීය පුතා කැමති ගීතය අද ඇය මේ සභාවට ඉදිරිපත් කළා. ඒ නිසා අපි ඒ ඇතිවෙච්ච උත්තේජනය හරහා අපේ ඇස් කඳුලින් තෙමෙනකොට අපේ එකම ප්‍රාර්ථනාව කිසිම මවකට කවදාවත් තමා ජීවතුන් අතර ඉඳියේදී තමාගේ කුසින් වදාල්පු තමාගේ දරුවෙක් අහිමි වීම තරම් වේදනාවක් මේ විශ්වයේ කොහෙවත් නැහැ. අනේ කිසිම අම්ම කෙනෙකුට එහෙම වෙන්නත් එපා. අපි ආයිත් ප්‍රාර්ථනා කරමු ඒ නැතිවෙච්ච පුතා මේ සංසාර ගමනේ ඔබතුමා කියනා වගේ කවදාක හරි ඒ අම්මගේ කුසට ආයිත් පිළිසිඳ ගැනීමේ වාසනාව ලැබේවා කියලා අපි හිතෙන් හිතාගමු අප්පුඩි ගහන්න නැතුව. හරි, අපි එතනින් ඉක්මනට ඈතට යමු, නැත්නම් අපේ මනස පොඩ්ඩක් වෙනස් වෙනවා. මයික්‍රෝෆෝනේ පොඩ්ඩක් අපේ මේ දයාල් මහත්මයාට දෙන්න. මම එතුමාව හොයපු කෙනෙක්. මම එතුමාව හෙව්වා මේ සිහිනේ කිරය වැඩසටහන් මාලාව පුරාම. මේ මොහොතේ ඔබට දැනෙන සිතිවිල්ල, මේ මොහොතේ ඔබට දැනෙන සිතිවිල්ල අපිට කියන්න. මහේෂ් ලොකු අමාරුක දැම්මේ. ඔව්, ගහක මල් පිල්ලා කියන ගීතය. ඇත්ත වශයෙන්ම කියවනම් මමත් ඉතාමත්ම ආදරය කරන ගීතයක්. ජීවිතය කියන්නේ මෙන්න මේකට. අපිට හැඟීම් දැනීම් තියෙනවා නම් අපි එදාට මිනිසුන්. අපේ රටට අවශ්‍ය තියෙන්නේ හැඟීම් දැනීම් තියෙන මිනිසුන්. Thank you. ස්තුති. දයාල්, මම හිතන්නේ පුරා දවසක් කතා කරන්න ඕනේ දේවල් කැටි කරලා පුංචි වචනකින් කිව්වා. අපිට දැනෙනවා නම් අනිකාව, අපිට හැඟෙනවා නම් අනිකාගේ හදවත. ඒ තමයි අපි මිනිහෙක් වෙන දවස. ඒ නිසා ඕක ගැන හෙට උදේ වෙනකන් හරි කතා කරන්න පුළුවන්. ස්තුතියි දයාල්. ඔබ තෝරනවා මේ සිනා තොටක් විය ඔබ පාමුල නේද? ඔව්. මේ ගීතයත් විරහවත් එක් යන ගීතයක්. ගායනා කරන්න සිද්ධ වෙලා තියෙන ශානිකාට. ඔබ ඇයි මේ ගීතය අද අපේ සභාවට දෙන්නේ? මම මොකුත් ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. මම මෙතික් කියවනවා. කියන්න. මගින් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකි. ඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකි. මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිරගයකි. එවන් ලොවක මේ හමුවීමත් වා වනු නොහැකි. විසඳුමක් නැත ලෝකයෙන්, සමාවක් නැත ලෝකයෙන්, අසම්මතේ පෙම්වතුන් අප දෛවයට ඉඩදී බලා ඉඳිමු. මම සින්දු දෙක කෑල් දෙයක් කිව්වේ. ඒ සින්දුවේම අවසානයේ හරි ලස්සන දෙයක් කියනවා. දෛවයේ යම් හාස්කමකින් හමු වුණොත් හමු වුණාවේ. ගීතේ සම්මතයි කියන ආදරේ අත්දැකීම් තියනවද? මං හිතුවා ඔයාගේ ප්‍රශ්නයක් මගෙන් අහයි කියලා. දැන් මටත් ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න. මගෙන් අහන්න බෑ, උත්තරේ දීලා. මේ ගීතය අසම්මතේ පෙම්වතුන්, කියන්නේ සම්මත ආදර තියෙනවා, අසම්මත ආදර තියෙනවා. අසම්මතේ පෙම්වතුන් දෙදෙනෙක්ගේ කතාවක්. මේක අමුවෙන් කියපු සින්දුව තමයි මම මුලින් දෙවෙනුව කිව්වේ. ඒක කිව්වේ නිර්මලානන්තුංග එඩ්වඩ් ගුණවර්ධනයි. විසඳුමක් නැති ලෝකයෙන්, සමාවක් නැත ලෝකයෙන්, අසම්මතේ පෙම්වතුන් අපි දෛවයට ඉඩදී ඔහෙ බලා ඉඳිමු. අනිත් එක තමයි දැන් මෑ ගයන්න. රහපු ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. ඒ ප්‍රශ්නේ මගේ විස්තරය අඩංගු වෙලා තිබුණේ නැහැ. ඊළඟ එපා ඕන්නේ. අපි අපෙන් අහමු නේද? අපි අපෙන් අහමු. මෙහෙම හිතන්නකෝ, අපි ඉක්මනින් යමු. මේ අත උස්සන්න කිව්වොත් පේනවනේ. ඒක හරි වැරදි. අසම්මතේ ප්‍රේමී සම්බන්ධ අධ්‍යක්ීම් තියනවා නම් වැලමිටෙන් ළඟ ඉන්න එක්කෙනාට අනින්න. ඒකට මට කියන්න අම්මෝ කියලා එනකොට මම දන්නවා අනිවාර්යෙන් එකක් දෙකක් හරි තිබිලා තියෙනවා කියලා නේද? මම ඔන්න නේද? අපි යමු ගීතයට.
ශානිකා මේ මාත් එක්ක කතා කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවද ඔබ? පුළුවන්. හැබැයි සින්දු කියපම අමාරුයි. සින්දු කියවෙ අමාරුයි. වචනත් එක්ක. ඔව්. ජීවිතේ එහෙම මේ මේ ආදරය ගැන ඔබට මොකද හිතෙන්නේ? මොකුත් නැහැ. එහෙම උත්තර දෙන්නේ කියලා ඒ සීමට. නෑ එහෙම නෙවෙයි ඉතින් අපි හැමතිස්සෙම ඉතින් එහෙම ලේසියෙන් වැඩ කරන්නත් හොඳ නෑ. අමාරු දේවලුත් කරන්න ඕනේ. ආදරේ ඉතින් හොඳයි ඉතින්. නෑ එහෙම Tamanට අහිමි වෙලා ගිය ආදරයක් දිහා බලලා බොහොම ලේසියෙන් හිත හදා ගන්න පුළුවන්ද? හිත හදා ගන්න අමාරුයි. හැබැයි ඒ අය ඉන්න තැන බලන්න අපිට සතුටු වෙන්න පුළුවන්. පුළුවන්. මේ පදපෙළියේ තියෙන එකයි මේ මේ අතහැර යාම ඔබට හොදක් නම් මට ඒක ඊට වඩා හොඳයි වගේ. ඉතින් මම ඒව අපහසුතාවයටපත් කරනවා නෙවෙයි. මේ මේ වැඩසටහන තුළ අපි සැරිසරනවා කිමි දෙනවා. සමහර කිමි දෙනකොට ජලයේ උණුසුම් තැන් හම්බ වෙන්න පුළුවන්. එකම ජලයේ එකම ගඟේ එකම මුහුදේ සමහර තැන්වල වැලි පරහුව වෙන්න පුළුවන්. ගල් පරහුව වෙන්න පුළුවන්. නිදහස් තැන් හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ කාලේ ජීවිතයේ ඇය පසු කරගෙන යන්නේ වැලිපර සහ ගල්පර අතරින් ඔබේ ക്ഷേම භූමිය පේන මානි තියෙනවා. ඒ නිසා කිසි ගැටලුවක් ඇති කරගන්න එපා. රවින් මේ මොකද හිතන්නේ ආදරේ ගැන? මෙහෙමයි ආදරේ ආදරේ මෙහෙමයි අර ඔබතුමා එකට හොඳ ආරම්භයක් ලබා දුන්න ආදරය කියන්නේ ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවේදී ගනු සහ දෙනු පාර්ශ්ව අතර තියෙන අනුපාතය වෙනස් වෙන්න ඒකේ තියෙන අස්ථිරභාවය ඉක්මන් වෙනවා. ඉතින් ඒක සමපාතන තරමට ඉස්සරහට යයි. හැබැයි ඒකේ අනුපාතය එක පැත්තක් අඩු වෙලා අනිත් පැත්ත වැඩි වෙලා ඕමම වුණොත් ඒක ඉක්මනටම වෙනස් වීමකට ලක් වෙන සුළුයි. ආදරේ මං හිතන්නේ හිත ඇතුළේ තියන් ඉඳලා හරියන්නේ ඒක. ඔව් හිත ඇතුළේ තියන් ඉඳලා හරියන්නේ තව. ආ ඒ කියන්නේ මේවයි. ආදරේ කියන එක ප්‍රකාශ වෙන්න ඕන ඒක අර ගහක් පැල කරන්න අපි පෝර දාන්න ඕන වතුර දාන්න ඕන ඒක ආදරෙන් බලා ගන්න ඕන ඒ වගේම තමයි ආදරේ කියන දේ. ඒක නිරන්තරයෙන් පෝෂණය වේ යුත්තක් එහෙම නැත්නම් ඒ ආදරේ මිය යනවා ඒක නිසැකයි. මයි ඔය ප්‍රශ්නේ මගෙන උත්හාන්ද. ඒ කියන්නේ දැන් ඔබ ජීවිතේ එහෙම දහහක් යන්නේ වාගේ කොහමරි දැන් ඔබ ළඟට එනවා ඉන්න මේ දැන් මේ රවීන් මේ කියපු එක හරි මේ මෙතුමා කියපු අදහසක් අරන් ඔහු වෙනත් විදිහට වෙනස් කළා ගනුදෙනුවක් හරියට බීජයක් රෝපණය කරලා ඒක පෝෂණය කරනවා වගේ තමන්ගේ ආදරේ පෝෂණය කරන්න. දැන් ඔබේ ගහ හොඳට වැඩිලාද? ඇත්තරම කියනවා උයන් පල්ලෙක් කියව දන්න වෙලා තියෙනවා. මේ මේ බලන්න මේ කොච්චර අව්‍යාජද මේ තරුණයා කියලා. ඔන්න උයන් පල්ලෙකුට අභ්‍යර්ථුවක් තියෙනවා. මත් දාන එකක්. දැන් ඔබතුමා මොකද කියන්නේ? නෑ රවීන් ඇත්තෙම මම මීට කලින් රවීන්ගේ වැඩසටහනක් බැලුවා. රවීන් හරිම බුද්ධිමත් හරි ඉදිරියක් තියෙන තරුණ ළමේ. මන්ට ඒක කියන්න අවසර දෙන්න. අර ඔබතුමා මගෙන් අහපු නැති ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න යනවා. ලව් ඊස් අ සීරියස් මෙන්ටල් ඩිසීස්. ඕ මයි ගොඩ්. මම නෙමෙයි කියලා තියෙන්නේ. ප්ලේටෝ ප්ලේටෝ කියලා කියන්නේ ග්‍රීකයෙන් හිටපු දාර්ශනිකයෙක්. මම ඒක පිළිගන්නවා. අද්දෙක උසලා. ලව් ඉස් අ සීරියස් මෙන්ටල් ඩිසීස් එක. ලොකුම මා දරුණු මානසික ලෙඩක්. ඒක ඔබට තියෙනවද කියලා මට. නෑ මම කල්පනා කළේ ඉතින් මමත් එහෙම මිනිහෙක්ද කියලා. වෙන්න ඇති නේද? හරි. සම්පූර්ණ ඇත්ත කතාව. එහෙමනම් ළඟම ඉන්න මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා මුණ ගැසීමට කාලයක් දාගත්තා. නේ?
යනකොට ආදරය කරන කෙනා එක්කගෙන යන්න. ඒකට දෙන්නරම් බේතියක් අරගෙන පුළුවන්. හරි. සුන්දරයි. අපි අපේ ඊළඟ ගීතයට යන්න කලින් මම කැමති මංජුසාවෙන් තව අවස්ථාවක් ගන්න. කවුද වසන්ති බණ්ඩාරනායක කියලා කියන්නේ? වසන්ති. ඔබ ඉල්ලනවා මේ ඉරසඳ වැඳලා නෙත් දෙක ඇරලා අත ඔබේ නලලිතියා එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරන ගීතයක්. වසන්ති, ඇයි මේ ගීතයට විශේෂ ඇල්මක් දක්වන්නේ? ඒක මේ ඒ දවස්වල ඉඳන් මම හරියට සින්දුවක්. ඇත්තටම ජෝතිපාල මහත්මයාගේ සින්දු වලට අපි ගොඩාක් ආදරේ. ඒ සින්දු ඉතින් අමුතුම ලස්සනක් තියෙනවා. මේ මොකක්ද ඒ අමුතු? අපි යන්නේ අමුතු. ඉරසඳ වැඳලා නිද්ද කැරලා අත ඔබේ නලලිත් යවා. වසන්තිගේ ජීවිතේ කවුරු හරි නල්ලේ අත තියලා ආදරේ කියලා කියනවා. ටිකක්. ටිකක් කියන්නේ නම් අතම තියලා නැහැ, ඇඟිල්ලක් විතර තියෙනවා. සින්දුවට හරි ආදරේ. සින්දුවට හරි ආදරේ. හොඳයි වසන්ති. අපි වසන්ති තත්පර සම්බන්ධ. Thank you. ඒකෙන් පොඩි කොටසක් ගායනා කරන්න මම මේ දෙන්නගෙන් කැමති කෙනෙකුට ආදරය මේ අවස්ථාව දෙනවා. පොඩි කොටසක්. මං ඉර හන්න වැමලා හදවත ඔලුවා පවසමි ඉඳුරා මම ආදරේ කියා ඔබේ හිත සැනසි හදවත සැනසි ගණමුර පහව කියා මම ඔබ හඳුනා පිළිගනි ඉඳුරා මම ආදරේ කියා. නොමලු ජීවිතේ නේද? හරියට නිකන් මේ අනපේක්ෂිත වෙලාවක වාහනයක් නවත්තලා නගින්න කිව්වා වගේ. හරි, අපි යමු අපේ ඊළඟ ගීතයට. මේ සසර සැරි සරණ තෙක් ඔබ මගේ, ඔබ මගේ. ඉතාමත්ම සුන්දර ගීතයක්. ඔබතුමා මේ ගීතයේ කොහොමද, කොහටද අපි එක්ක යන්නේ? ඉතාම ලෙංගතු විදියට, ඉතාම අවංක විදියට ආදරය කරපු පෙම්වතුන් දෙන්නේ. මේ පෙම්වතුන් දෙන්නට අනපේක්ෂිත විදියට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒ වෙන්වීමට පෙම්වතාට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. අවබෝධයෙන් ඉඩ දෙන්න වෙනවා. ඔය ආදරේ තියෙන එක දෙයක්නේ පරිත්‍යාගය කියලා කියන්නේ. ඒ පරිත්‍යාගය යාට කරන්න සිද්ධ වෙනවා. හැබැයි මෙයාට ඒක වාව ගන්න බෑ. මෙයාට ඒක දරා ගන්න බෑ. හිතට ඇති වෙන්නේ අසාමාන්‍ය, මම හිතන්නේ ප්‍රේමකින් පෙරදුණු හැමෝටම මේ මේ කියන දේ තියෙනවා, අසාමාන්‍ය වේදනාවක්. මෙයා මේක අර මං කලින් කිව්ව සංසාරෙට, එහෙම නැත්නම් ආත්මෙට බාර දීලා අර ඊළඟ ආත්මෙදිත් හරි ගැනත්, එහෙම නැත්නම් දිගින් දිගටම මේක සංසාරෙට ඒ බර කොටසක් බාර දීම තමයි මේ සින්දුවෙන් කෙරෙන්නේ. ඒක මේකේ නිමිත්ත යුග ගමන් පැමිණි මග පැටලිලා වැරදිලා ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ. දැන් යාම වෙන් වෙලා තියෙන හැරීර වෙරලක ඇවිදගෙන යනකොට තියෙන අඩිසලකුණු ටික වගේ. එයාට මතක් වෙනවා මෙයාත් එක්ක ඇවිදගෙන ගිය තැන් එකට එන අඩි හතරක් ආපහු වෙනම පැත්තකට ගමන් කරනවා. ඔන්න ඔක තමයි නිමිත්ත. එයා ඒකෙන් ඒ විරහයෙන් ඒ විරහයේ විඳින්න, ඒ දරා ගන්න බැරි විරහය විඳ ගන්න යොදාගන්නේ සංසාරේ, එහෙම නැත්නම් ආත්මය.
සැසර සැරි සරණ තෙක් ඔබ මගේ. එතන නැත පොඩි ආත්මාර්ථකාමී හැඟීමක් වගේ. ආත්මාර්ථක ආදරය කරන හැමෝම ගාව ආත්මාර්ථය තියෙනවා. ඔව්, ඒ මේ සංසාරේ කවදාවත් ඔබ වෙන කෙනෙකුගේ නෙමෙයි මගේමයි කියලා කියනවා. ඒ සංසාරය ගැන නෙමෙයි කිය. මේ සංසාරය. ඔව්, සංසාරේ පුරාවට. ඔව්, දැන් මෙයා ගාව නැහැ. ඊළඟ සංසාරේ පුරාවට. මේක ඇත්ත වශයෙන්ම මම කලින්ම කිව්වා දෙවියන් වහන්සේ. ඕක අර අන්‍ය අර ආගමික කට්ටිය ඕක දරාගන්නේ මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත. මෙයා මට අහිමි වුණේ දෙවියන් වහන්සේ කැමැත්ත නිසා. අරයා මේක දරාගන්නේ ඊළඟ සංසාරෙත් හරිද? ඔයා මගේ. අපි ගීතයට යමු. ඒකම මම ඔබට ආරාධනා කරනවා. අර මුලින්ම වගේ කිව්වා වගේ. ඉතින් ඔබ දැන් මතක් කරගන්න. ඔබේ ජීවිතයේ සංසාරයට බාර දීපු වෙලාවල් මතක් කරගත්ත මේ හවුල්කරු ඔබට ආමන්ත්‍රණය කරයි. අපි හමු ගීතේ. ඔබ මේ ගෙවන්නේ ඔබේ ජීවිතයේ අර්ථාන්විත හෝරා තුනක කාලය. තව බොහොම පොඩි කාලයක් තියෙන්නේ. එක් පෙති මලක් රොහන් ශාන්ත බුලේගොඩ මහත්මයා ගායනා කරන ගීතය. මේ ගීතය සාමාන්‍යයෙන් අපේ වැඩසටහනට ඇවිත් නෑ රත්නායක මහත්තයා. ඒ නිසා මේකේ මොකක් හරි සුවිශේෂී ගුණාංගයක් ඇති ඔබ ආද වැඩසටහනට ගේන්න. මේක විප්‍රලම්භ සුංගාර රසයේ විඳින තරුණයෙක්ගේ කතාවක්. ඒ කියන්නේ විරහ වේදනාවක් දැන් සිද්ධ වෙන දේවල්
ඔක්කොම ටික සිද්ධ වෙලා ඉවරයි. ආදරෙන් ඉඳලා වෙන් වෙලා ඒ ඔක්කොම ඉවරයි. ඉවර වෙලා මම අර මුලින්ම කිව්ව ආදරේ අවස්ථා හතරක් තියෙනවා කියලා. ඒ හතරෙනි අවස්ථාව ගත කරන එකනේ. හරි දෙන්නෙක් එකට එකතු වෙලා ඉඳලා තියෙනවා. හරි එකතු වෙලා ඉඳලා තියෙනවා. දැන් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ඉවරයි. දැන් මේ මෙයා අර රසය විඳිනවා. එකතර වේදනාවයි විරහවත් මම හිතන්නේ රසය. එතකොට ඇත්ත වශයෙන්ම ආදරය කරන අවස්ථාවේදී අපි සුලබව දකින්න දෙයක් තමයි ආදරය කරන අර පිරිමි මිනිස්සයා ගෑනු මිනිස්ස අපි අපේ සංස්කෘතියේදී නම් පෙරදිග සංස්කෘතියේදී එයාව තමුන් ළඟව රඳවා තබා ගන්න විවිධ දේවල් කරන්නේ. එයාගෙන් යන්නේ නැති වෙන්නේ. තේන්නවද? මෙයා එහෙම කරපු නැති එක්කෙනෙක්. එක්පෙති මලක් විය ඔබ මගේ අද්දෙකට නුඹ මගේ අද්දෙකට නෙලා නොගත්තේ මගේ බෝසත්කමට. මම ඔයාට මොනවත් කරේ නැහැ. සමහර අය ඉන්නවා ඔය දෙන්නෙක් එකතු වෙලා ආදරයක් කරගෙන යනකොට එයාට එතනින් මිදෙන්න බැරි තත්ත්වයට සමහරුපත් කරනවා. මෙයා ඒ වගේ දෙයක් කරපු නැති එක්කෙනෙක්. එයා විඳවන අවස්ථාවක්. හැබැයි ඒ විරහවෙන් විඳින විරහව විඳින අවස්ථාවක්. හැබැයි මෙයත් මේ ගීතයේදී හොඳ එක්කෙනෙක් කියලා කියන්න බෑ. සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින්. ඒ කියන්නේ එයත් මේ තව පෙමක් තියෙද්දි තමයි මේ පෙමට අත ගහලා තියෙන්නේ. හරිද? ජපාන් ක්‍රමේ. මම හිතන්නේ මේ ගීත ගැන මට කියන්නේ තියෙන එක්තරා හැබැයි හරිම රසවත් සන්තුලයකට හරි ලස්සනට කියලා තියෙනවා. මං හරිම විඳින ගීතයක්. ඇයි කියලා හන්දිපා. ඒක හරියට දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා වාඩි වෙච්චාම ලෙඩ කියන්න එපා කිව්වගේ වැඩක් නේ. මම ඉන්නේ නැහැ කියලා හන්ද. යවබාර කියපු තැනින් චුට්ටක් මම පොඩි කොටසක් අල්ලගෙන අපි ගීතයට යමු දැන්. මේ ඔබ කිව්වනේ මේ තව ප්‍රේමයක් තියෙන කොටයි මේ තව ප්‍රේමයක් අත්පත් කරගන්න ගිහින් හැබැයි ඉතින් ඒක අතහැරලා තියෙන්නේ. ඒක වැරදිද? අතැල්ලති වීම. නෑ නෑ තව ප්‍රේමයක් තියෙද්දි තව ප්‍රේමයක් තියෙන්න බැරිද? නෑ ඔකට අර මගේ හර්ෂ යාළුවා කියන ලස්සන වචනයක් තියෙනවා. කිව්වට කමන්නේ. කමන්නේ. වැටපනිනවා කියලා. හා. වැටපනිනවා කියලා. කියන්නේ දැන් අපි කෙනෙක් එක්ක ආදරයෙන් බැඳුන ගම සීමාවක්. ජීවිතේ සීමාවක් බැඳලා තියෙනවා. වැටක් ගහලා තියෙනවා. මේ වැට ඇතුලේ අපි ජීවත් විය යුතුයි. ඒක තමයි මේ ආදරේ ගොඩක් කල පවතී. නෑ ගැමි වහරේන හොඳ වචනයක් කියව විග්‍රහ කළේ. සමහරු එකට වැට කියනවා, සමහරු එකට වෙන තව ඒවා කියනවා. හරි. නමුත් ඒ ඔව් තාපෙත් කියනවා. තාම එච්චරයි කිව්වේ නැත්තේ. හැබැයි ඒ ගැමි වහරේ බලන්නේ දීලා තියෙන ආදර්ශය දැන් බන්ධනයක් විශ්වාසයක් මත යම්කිසි බන්ධනයක් ඇති වුණාන් පස්සේ පනවා ගන්න සීමාවක් තියෙනවා. ඉතින් සීමාවෙන් එහාට යන්න එපා කියලා තමයි ඒ කියන්නේ. ඔය සමහර වචන ඕවා මගෙන් අහලා තමයි ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්නේ මම. මේක මට විනාඩියක් අවසන් දෙන්න මේ ඒ වචනේ මට ආවෙත් මේ යාළුවට ඇතුණු සිද්ධියක් නිසා. මේ යාළුවා අර විවාහකෙක් කෙනෙක්. එයා තව පොඩි සම්බන්ධතාවක් ඇති කරගත්තා ගෙදර නොනට හවුනා. ඊට පස්සේ එයා ඒකෙ මිදෙන්න හාමුදුරෙක් ළඟට ගියා. ඒ හාමුදුරුවන්ට මම හිතන්නේ පරචිත්ත විද්‍යානන ඥානය තියෙනවද කොහෙදයි නැත්නම් ඒ එයා හරි බලවන්ත හාමුදුරු නමක්. තව කෙනෙක්ගේ හිත අඳුර ගන්න. මේ ආපු ගමන් මෙයාගෙන් අහලා තියෙනවා තමුසේ මේ ආවෙල්ලා තියෙන්නේ වැට පැනලා නේද කියලා. හාමුදුරයන් අහති. ඉන්න මම ඒකට පිළි කර්මයක් දන්නම් කියලා තමයි එයාට ඒදි කළ තිබුණා. ඒ හොඳ අපි දන්නේ නැති ගොඩාක් විශේෂ පුද්ගලයෝ අපි අතර ඉන්නවා. විශේ෷ ගුණාංග තියෙන පුද්ගලයෝ, විශේෂ ශක්තියින් තියෙන පුද්ගලයෝ. ඒක කාටවත් නෑ කියන්න බෑ. ඊට යමු මේ ඔබේ කඩුල්ල ශක්තිමත්ද? මේ දවස්වල ලණු ටිකක් බුරුල් වෙලා. Thank you.
මගේ සමකාලීන මාධ්‍ය හිතවතියක් ඉන්නවා මේ සභාවේ. ස්වාධීන රූපවාහිනී දුලක්ෂි ඉන්නවා. කෝ දුලක්ෂි? මයික්‍රොෆෝනේ අරන් ඔබට දැනෙන දේ මේ මොහොතේ. මම සිහිනේකි රෑ නිල රසිකාවියක්. ඒ නිසා මට මේ ලැබුණ අවස්ථාව කවදාවත් අහිමි කරගන්න මම ලැස්ති වෙන්නේ නැහැ. හැඟීම් දැනීම් ජීවිතේ විඳින ඒක ජීවත් වෙන මිනිස්සෙක් හැටියට මහේෂ් මේ රෑ හීනයක් නෙවෙයි. අපි දැකපු හීන ඇතුලේ අපි හොයාගෙන ගිය හීනවල ඇත්ත සහ සැබෑව අපිට විඳින්න පුළුවන් උණු රාත්‍රියක් කියලා මම විශ්වාස කරනවා. මෙහෙම දේවල් තමයි මාධ්‍යලා සිටින්නේ. මෙහෙම දේවල් තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ස්තුතියි දුලක්ෂේ. මේ දුවේ නුඹ මගේ ප්‍රාණයයි සුනිල් ඉදිරිසිංහන් ගායනා කරන ගීතය. මෙතුමා ගේන්නේ නිසි වෙලාවේ නිසි තැනට මේ ගීතය ගේනවා. මගේ තාත්තා මම සලකන්නේ දෙවියෙක් කියලා.
මේ වැඩසටහනත් උඩින් ඉඳන් මගේ තාත්තා බලාගෙන ඇති. අද මම මෙතෙන්ට එන්න ඒ තාත්තාගේ කැපවීම ඒක ජීවිතයට දීපු හයිය. ඒක මම හිතන්නේ අස ඒක විස්තර කරන්න බෑ. හරි. කොහොම නමුත් මං කරන හැම වැඩේම එතුමා බලන් ඉන්න ඇති. මගේ තාත්තට මං ගොඩක් ආදරේ. තාත්තා නැති වුණ දවසෙත් මම ඇඬුවේ නෑ. මට හරි ශක්තියක් තිබුණා දරා ගන්න. හැබැයි මං අර ආදරේ කරපු පූසා නැති වුණා. මම දවස් දෙකක් ඉකි බිඳ 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 ඇඬුවා. මෙතන ඉන්නවා ඒක ඇත්තට දන්න මහතුරු ගණනාව. ඊළඟට මං ආදරේ කරන්නේ මේක බොරුවක් නෙමේ මගේ දුවට. එතකොට ඒ තාත්තා කෙනෙක් වශයෙන් නැත්නම් අම්මා කෙනෙක් වඩා ආදරේ වෙන්නේ පුතෙකුට වගේ දුවෙක් කුට තාත්තා ආදරේ වෙනවා. හැබැයි මම මේ ගීතේ මම දුවට ආදරේ කරන්නේ ඇයි කියන එක මං ටිකක් ගැඹුරෙන් හිතුවා. මම ඇත්තටම දුවට නෙමෙයි ආදරේ කරන්නේ. මේ ඒ දුව ඇතුලෙන් පේනන මගේ පරණ පෙම්වතියට මම ආදරේ කරන්නේ. මගේ බිරිඳට කියලායි මම විශ්වාස කරන්නේ. දුවේ නුඹ මගේ ප්‍රාණයයි මොනවාරි කියන්න යන්නේ. පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒක හරි සිත් ගන්න අසුරු සිදුවීමක් මේ ගීතයටම අදාළයි. මේ ගීතය විවාහ මංගල්‍ය උත්සවයකදී සංගීත කණ්ඩායමක් ගැහුවා බණ්ඩාර හැලියගොඩ මහත්තයා ඉස්සරහම. මෙයාලා තින් ලොකු අත්තරෙද්දීමක් වුණා මේක පටන් ගන්න. දුවේ නුඹ මගේ ප්‍රාණයයි කියන එක මෙයාලා වැරදිලා කිව්වේ. නුඹේ දුව මගේ ප්‍රාණයයි. හරිද? දැන් මොකද කරන්නේ? විවාහ අර මංගල්‍ය කවුද මේ මඩමාලයා දුවගෙන ඇවිල්ලා මයික්‍රෝෆෝනේ අරගෙන මේක කිව්වා. නුඹේ දුව මගේ ප්‍රාණයයි, සැබෑ වුණු සුබ සිහිනයයි, සෙනෙහසින් කුලගෙට රැගෙන යන්නේ සනුහරේ අභිමානයයි. මග
අපේ වැඩසටහනේ අවසන් ගීතය මේ ගීතේ ගීතේ පූර්විකාව ගීතේ තුල තියෙන විනිශ්චයට යන්න කලින් අපි සාම්ප්‍රදානිකව අපේ ප්‍රතිපත්ති මේ ආකාරයට අපි වැඩසටහන නිමාව සටහන් කළා තමයි එතුමාට මේ ගීතේ බාර දෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මම කැමති මුලින්ම ස්තුති කරන්න මේ ප්‍රේක්ෂකාගාරය තුලට ඇවිත් ඔබගේ වටිනා කාලයෙන් පැය කීපයක් අපිත් එක්ක ගත කළ මේ සජීවීකරණ අත්දැකීම විඳ ගන්නට අපිත් එක්ක එකතු වෙච්ච එක ගැනම අපිට සතුටුයි. ඒ නිසා ජාතික නාලිකාවේ සමස්ත නිලධාරීන් සහ සේවකීන් මේ හැමෝම සහ ප්‍රේක්ෂක පද්ධතිය මේ ඔක්කෝම වෙනුවෙන් මම මගේ ගෞරවය ඔබට මගේ අද්දෙක එකතු කරලා කියනවා ස්තුතියි. හරි. එතකොට ඒ වගේම අපි මේ වැඩසටහන පෙන්වන්නේ මේ මාසේ අවසාන ඉරිදා රාත්‍රී 10:10ට. ඒ නිසා කොච්චර දුරට ඔබ මේ වැඩසටහනත් එක්ක හිටියද කියන එක ගෙදර ඉඳලා බලා ගන්න පුළුවන් නේද? අනේ අපි පෙන්වලා නැහැනේ කියලා කියන්න එපා. එහෙමනම් ඊළඟ සැරේ එන්න ඕනේ මෙහෙ. නේද? හරි. අනිත් කාරණාව අද දවසේ Taman කැමති ගීත 10 අරගෙන ඒ ගීත 10 තුල සත්‍ය වශයෙන්ම අව්‍යාජව ඔහුගේ හැසිරීම සටහන් කරපු සුනිල් රත්නායක මහත්මයා ඇත්තටම කිව්වොත් මම හොඳ කවියෙක්. හොඳ ගීත රචකයෙක්. හොඳ ටෙලිනාට්‍ය තිරපට පිටපත් රචකයෙක්. ඒ වගේම අලුතෙන් මේ කලාවට පිවිසෙන්න වෙරදරපු තරුණ ලාදලු කෙහෙල් දලු වගේ හිටපු තරුණ ජීවිත රසක් අද වෙනකොට මහා විශාල දැවැන්ත වෘක්ෂයන් බවට පත් කරන්න අඩිතාලම යොදපු තාත්තා කෙනෙක් සහ ගුරුවරයෙක්. ඒ නිසා ඔහු ඉතාමත් සුදුසුයි මේ ආසනයට කියන එක අද ඔහු ඔප්පු කළා. ඔබේ ගෞරවය ඔහුට පුද කරන්න ස්තුතියි. ඒත් එක්කම මේ තරුණ දෙපළ විශේෂයෙන් රවීන් සහ ශානිකා මේ දෙපළත් තරුණ තත්ත්වයේ ජීවත් වුණාට මේ අය සතුව පවතින අත්දැකීම් සහ මේ අය සතුව පවතින කෞශල්‍යයේ නෛපුණ්‍යතාවයේ නිපුණතාවයේ ඒ ඔක්කොම අපිට වඩා ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා නිර්මාණකාරීදී වුන් තරුණ නෑ වුන් වියපත්. ඒ නිසා වුන් ඉතාම පෝෂණ ලක් වෙච්ච දෙපළක් අද අපේ වැඩසටහන ඉතාමත් හරවත් රසවත් වැඩසටහනක් බවට පත් කළා. ඒ ගෞරවය අපි මේ දෙපළට පිරිනමමු. ස්තුතියි දෙපළට. ඒත් එක්කම අද දවසේ සංගීත අධ්‍යක්ෂණයෙන් සහාය වෙච්ච අපේ අජිත් දර්ශන ජයවීර විශාරද අජිත් දර්ශන ජයවීර මහත්මයා ඇතුළු අපේ මේ ඉන්න හැමදාම දැක හුරු පුරුදු අපේ සහෝදරවරු හැමෝටමත් අපේ ස්තුතිය අපි රසවත් කළා.
හොඳයි එහෙනම් අවසාන වශයෙන් මේ ප්‍රේක්ෂක ප්‍රජාව ඉදිරියේ අපි කතිකාවට භාජනය කරන අපේ 10 වෙනි ගීතය එතුමාම මේ මේ ගීයේ පද රචනය කරපු ටෙලිනාට්‍යයක තේමා ගීතයක් වශයෙන් තිබුණේ මේකේ නාට්‍ය නම දල රල පෙළ වලා තුල සිරියහනේ මේ ගීතය අපි හැමෝම අහපු ගීතයක් ඒ නිසා අපි අහමු මේ ගීතයට පාදක වෙච්ච හේතු කාරණා මොනවද කියලා මම ගුවන් යානයක ගුවන් ගත වෙනකොට අහම්බෙන් උදේ පාන්දර දැක්ක දර්ශනයක් තියෙනවා ඒ පුලුන් පුලුන් වගේ වලාකුළු වලාකුළු පිරීලා ඉරේලිය තියෙනවා ලස්සන වර්ණකින් මේක හැදිලා තියෙන අවස්ථාව වලාතුල සිරියානේ උණුසුම් හිරිකඳි පෙරවා ඒ ඒ පද ටික එන්නේ ඒකෙන් ආපෝ මම පල්ලෙහා ඉන්නකොට දැකලා තියෙනවා දේ දුන්න හරිද ඉතින් මම මේක දෙකම සම්බන්ධ කරලා දේ දුන්න හරිද අරකේ නිදාගෙන ඉන්නවා ඒ අවස්ථාව ආයේ එක අවස්ථා දෙකක්ම මට විලඳැන්වීම මම අධ්‍යක්ෂණය කරන්න ගිය අවස්ථා දෙකක් තමයි තිසා වැවේ ඉඳගෙන විලඳැන්වීමක් කරන්න ගියා මම දැන් කොමර්ෂල් බැංකුවේ වැවක මයිම නිසින්දෙන ඉසුරින් පිරුණ කියන විලඳැන්වීම මම අධ්‍යක්ෂණය කරන්න යන අවස්ථාවේ විවේකයක් ගන්න වෙලාවේදී මම වැව් තාවුල් ඉඳන් මම වැව දිහා බලාගෙන ඉන්නකොට මම දැකපු දර්ශනේ අයස්කාන්තයි. මුළු වැවම පිරලා තියෙන රසදියෙන් වතුරෙන් නෙමෙයි. දිලිහෙනවා ඒ තරමට. සද්දයක් එනවා. හරි? දිලිහෙනවා. ඒක තමයි ඒක මම මේකට මේව කරගත්ත විශ්මිත භාවය. අනේ මම හතරම මාර වෙන ටික කුඹුරක ඉන්නකොට වතාවේ වතා පිටාවේ හොඳට මීදුම් පිරිලා දැන් ඉර අර පැත්තෙන් එනකොට හැම ගහ ගොයම් ගහකම උඩ පිනිබින්දුව රැඳිලා ඒ පිනිබින්දුව ඉර එළියෙන් අසාමාන්‍ය විදිහට දිලිහෙනවා මුළු කුඹුරම මම හිතන්නේ ඒක ඔයාලා දැකලා තියෙනවද මන් දන්නේ නැහැ ඒක හරියට අර යුවතියක් කරේ දාන මේකක් වගේ වුණා. මං විඳලා තියෙනවා හුලඟට ඉරුඟු ව්‍යායවල් අස්සෙන් එන සංගීතරාවේ. මං අහලා තියෙනවා මගේ කනට කුරුල්ලොයි ඒ හුලඟයි මිසුණා මැති වෙන සංගීතය. වැස්ස ජනිත කරන සංගීතය මං අත්විඳලා තියෙනවා. ඒ වගේමයි අර දිනක හිරු වැස යන වෙලාවක හරි ඉර බෑගෙන යන වෙලාවක මම වෙරළා ඉන්නේ තනියම හුදකලාවක ඉන්න වෙලාවේදී අහස එයාස හරිම වර්ණවත් හරිම විචිත්‍රයි ඒක හරියට කොයි වගේද කියතොත් හරිද අර නොදරුවෙක් අතෙන් ඇදපු සිතුවමක් වගේ මට ඒක ආශ්චර්යයි ඔන්න ඔය ටික මං ගැප් කරන්න හේතු වුණා මේ දලරල පෙළ ප්‍රධාන චරිතය කරන නළුවා හරි පරිසරයට ආදරය කරන පරිසර කාමියෙක් හරිද එයා ජීවිතේ එදා ගැන විතරක් හිතන මත්පැන සංගීතය මම හිතන්නේ මේ මත්පැන සංගීතය සහ කාන්තාවන්ට කිට්ටුවන්තකමක් දක්වපු හරියට ඔක පරසතු මල්ලිකේ බොණී මහත්තයා වගේ චරිතයක් අන්නේ චරිතය ඉස්මතු කරන්න තමයි මම මේ ගීතය ලිව්වේ බොහොම ස්තුතියි ඒ නීරස දේ අහගෙන හිටියට මේ අපි ගීතයට යමු එතුමා මේ ඒ ඒ විවරණය සඳහා ගත්ත විනාඩි 2.5ක 3ක කාලය තුල ඔබ අරගෙන ගියන්නේ ද හැමතැනටම ඔබ කැමති තැනක නවතින්න අන්න එදාට ඔබට හිතේ ඔබ ජීවත් වෙනවා කියලා හේතුව අපි හැමෝම නැවතිලා ඉන්නේ අපිට නවතින්න තියෙන තැන්වල නෙවෙයි ඒකෙන් අදහස් කරන්නේ ජීවිතේ අපේ භෞතික සම්පත් ගැන විතරයි මම කිව්වේ අපි කොන්ක්‍රීට් වනාන්තර හදාගෙන ඒවා හුලම් පොදක්වත් ඇතුළට එන්නේ නැති වෙන්න හදාගෙන හුලම් වලටත් මුදල් යොදවලා මුදල් වලින් හුලම් හම්බ කරගෙන ජීවත් වෙන අපි අහල පහල තාප්පයක් වටේ ගහගෙන ලොකු ඉබ්බෙක් දාගෙන ලොකු යතුරක් හදාගෙන ඒ යතුරත් පෙට්ටගමේ දාලා ඒකටත් යතුරක් දාලා ඇතුළට වෙලා මහා මන්දිරයක ජීවත් වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ අපේ තාප්පෙට යාබදුව ජීවත් වෙන අහිංසක අපි වගේම ජන කොට්ටාසයක් අපි දිහා බලලා මේ මිනිස්සු හීන දාහක් මවනවා අපි ඉන්න තැනට එන්න. පුළුවන් තරම් අත දෙන්න උත්සාහ කරන්න උඩ ඉන්න කෙනෙකුට නෙවෙයි පල්ලෙහා ඉන්න කෙනෙකුට. එතකොට තමයි ඔබ අත දික් කරන එකේ වටිනාකම දැනෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම කිව්වේ ආදරණීය ඔබට ආදරය නිසා. අපි ආයේ දවසක හම්බෙමු. අවසාන වශයෙන් මම ඔබෙන් අහන්නේ ඔබ අර කියපු කුටිය ඔබ හදනවද අවසාන කාලේ ජීවත් වෙන්න? අපි මේ ඔක්කොම හවුල් කරගමු. හරි. කාමර 100ක් විතර හදන්න අපි ඔක්කොම එනවා. එලා සුබ රාත්‍රියක්.
Thank you.